හොඳයි එහෙනම් අපි පටන් ගනිමු නමස්කාරය කියලා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සෑම දිනකටම තෙරුවන් සරණයි. ඉතින් අද මේ සඳුදා දවසේ උදේපාන්දර පවත්වන මේ දහම් සාකච්ඡා ධර්ම විස්තර කිරීම වැඩසටහනින් ඉතින් අද මේ පිනුතුන්ට මම මේ විපස්සනාවට සම්බන්ධ එක කොටසක් කියලා දෙනවා. ඉතින් ඒක විශේෂ කාණ්ඩයක් නිසා ඒක ප්‍රයෝජනයක් වෙන නිසා සමත භාවනාවෙන් ඉස්සරහට යනකොට විපස්සනා කිරීමේදී ඉතා වටිනා ප්‍රයෝජනයක් ඒකින් ගැඹුරාන්තයකට යන්න උපකාර වෙන නිසා මම මේක කියලා දෙනවා මේ වෙලාවේ. අද මේ වචනයක් තියෙනවා මේ සම්මර්ෂණය කරනවා කියලා. ඒ සම්මර්ෂණය කරනවා මේ කියන්නේ විපරම් කරලා විමසලා බලනවා. සම්මර්ෂණය කරන කියන්නේ විපරම් කරලා විමසලා කරුණුකාරණ ඇතුව හොඳට විමසලා බලන. ආන්න ඒකට කියනවා සම්මර්ෂණය කරනවා. ඒක එහෙම නැත්නම් එක විදිහකට එක ඇහැකින් බලනවා. එක ඇහැකින් එක න්‍යායකින් එක ක්‍රමයකින් හොඳට බලනවා. හැබැයි ඉතින් ඒ දෙක තුනක් තියෙනවා. ඔක්කොම මේකේ පටලවා ගන්නෙ නැහැ. අපි බලමු මේ මොකද්ද මේ සම්මර්ෂණ ඥානය කියලා කියන්නේ කියලා. ඒ සම්මර්ෂණ ඥානයේ තියෙන්නේ මේවයි. අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකේපිත්වා වවත්තානි පඤ්ඤා සම්මසනේ ඥානං කියලා. අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකේපිත්වා වවත්තානි පඤ්ඤා සම්මසනේ ඥානං. මේකින් කියන්නේ අතීත අනාගත වර්තමාන කාලත්‍රයට සම්බන්ධ සියලුම ධර්මයන් ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන් හොඳට ඒ කියන්නේ ඇහැකින් ඥානයකින් බලන බැලිරට විමසා බලනවාට කියනවා සම්මර්ෂණය කරනවායි කියලා. ඉතින් මේ සම්මර්ෂණය කරනකොට ආකාර 11කට දක්වලා තියෙනවා. ඉතින් ආකාර 11කට දක්වනකොට දැන් මේ මෙතන තියෙනවා මේ වචනයක් අතීත අනාගත පච්චුප්පන්න ධම්ම. ඒ අතීත අනාගත පච්චුප්පන්න ධම්මයි කියලා කියන්නේ මොනවද මේ ධර්ම කියලා කියන්නේ? රූප ධර්මයෝ, වේදනා ධර්මයෝ, සංඥාව කියන ධර්මයෝ, සංස්කාර ධර්මයෝ, විඥාන ධර්මයෝ. ඉතින් මේ වචන පහනම් අපිට හරි හුරුයි. ඕකෙදී ටටටටගල් කියාගෙන යන්න පුළුවන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥානය කියලා. අර කටට හුරුයිනේ. හැබැයි අපිට වෙලා තියෙන්නේ ওই සමහර ධර්ම කාණ්ඩ අමතක වෙන්න හේතුව වචන කැලිටි කර එක පේළියට උච්චාරණය කිරීමට කීමට හුරු කරගත්තාට ඒ කියන්නේ මේ අර ඒ වචන වලින් කියන්නේ මොකද්ද කියලා හොයා බැලීමට හිත අස්සට ගිහිල්ලා නැහැ කියන එකයි. අන්න ඒකේ තියෙන වචන උඩින් තියෙන. දැන් අපේ ජීවිතය කියලා කියන්නේ මේ ටිකනේ. මේ ධර්ම කොටස රූප කොටසේ මේ රූප කොටසේ හෙවත් රූප කාණ්ඩේ තියෙනවා අපේ ජීවිතේ අතීතයට ගියේ ඒවා තියෙනවා. අතීතේ සලකන, අතීතයට බැසගෙන ගියේ, අතීතයට හැරිච්ච ඒ අතීත වශයෙන් ගියේවා තියෙනවා. ඒවා රූප කොටසේ අතීතයි. ඊළඟට වර්තමාන. වර්තමානයේ තියෙන ටික තමයි අපි දැන් මේ පාවිච්චි කරන්නේ. මේකේ තියෙනවා මේ අතීත, අනාගත, වර්තමාන කියන මේ දැන් මේ පහෙන් හැදිච්ච
මේ අපේ ජීවිතය ගැන හිතනකොට මේ පහම එක වෙලාවෙ හිතන්න බෑ. මේ පහම එක වෙලාවට හිතන්න කල්පනා කරන්න බෑ. බෑ. මේ පහම එක වෙලාවට හිතෙන්නේ නැහැ හිතන්න බෑ මෙනෙහි කරන්න බෑ. මෙනෙහි කරන්න බැරි අපේ මනසට ප්‍රඥාවට උනත් යමක් කරන්න පුළුවන්කම තියෙන එක වෙලාවට එකයි. එක වෙලාවට එක දෙයයි කරන්න පුළුවන්කම තියෙන. එක දේ එක වෙලාවට එකක් අරමුණු කිරීමට සුදුසු දැනුමක් තමයි ඉන්නේ. එක වෙලාවට එකක් දැනගන්න පුළුවන් හිතක් ඥානයක් තමයි අවදි වෙන්නේ. දෙකක් කරන්න බෑ. ඒක නිසා මේ පහ බලනකොට අපිට කීවතාවක බලන්න වෙනවද? පස් වතාවක බලන්න වෙනවා. දැන් මේ පහ අපි හිතුවොත් එහෙම දෙකට තුනට කැඩුවොත් එහෙම එකක් අරගෙන ඒ දෙකට තුනට අපි හිතමු එකක් තුනකට කැඩුවේ කියලා. රූප කොටස මෙහෙම. දැන් මේ දින වලුත් එහෙම මේ රූප කොටසේ අතීතයේ බලන වෙලාවට මේ දෙක වැඩ කරන්නේ නැහැ. අනාගතයේ බලන වෙලාවට මේ දෙක වැඩ කරන්නේ නැහැ. වර්තමානයේ බලන වෙලාවට අනිත්‍ය වැඩ කරන්නේ නැහැ. එක වෙලාවකට අපේ මනසට කරන්න පුළුවන්කම තියෙන්නේ එකයි. හැබැයි ඒකින් කියන්නේ අනිත් ඒවා කරන්න බෑ කියලා. කරන්න පුළුවන් වෙන වෙලාවක. එතකොට මේ සම්මර්සන ඥානය කියන එක සම්මර්සන ඥානයෙන් මෙන්න මෙහෙම එකක් කෙරෙනවා. මේක හරිය වටිනා වටිනා මානසිකාරයක්. මම මේක කරනවා ඒවන කියලා දෙන්නම්. අපි කාලේ බලනකොට කාලය වශයෙන් ගන්නකොට මේ අපිට කාලය සලකන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. අපි අපි ඇවිල නුපුහුණු අයනේ. අපි එහෙම හිතමු. අපිට පුරුද්දක් නැහැ. අපිට මේ කාලය කියන එක මේ කාලය බොහොම ෂණයකින් සිද්ධ වෙන දේවල් එහෙම තේරුම් ගන්න පුළුවන් හයියක් එහෙමයි නෙවෙයිනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට යම්කිසි නිවන් මාර්ගයක් කෙනෙකුට කියලා දෙනකොට කෙනා බුදුරජාණන් වහන්සේගේ මට්ටමින්ම උන්වහන්සේ අනිත් අයට දේශනා කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. කරන්නේ නැත්තේ උන්වහන්සේගේ මට්ටමින් දේශනා කරොත් මොකද වෙන්නේ? ඒ අයට තේරෙන්නේ නැහැ. ඒ අනිත් අය සර්වඥවරු නෙවෙයිනේ. ඒක නිසා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් වහන්සේට දැන්නේ ඒ වගේන් වුණත් ශ්‍රාවකයාට ගොදුරු වෙන ග්‍රහණය කරගන්න පුළුවන් යන්න පුළුවන් මට්ටමට දේශනා කරන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට අලුතෙන් අහන්නාව කෙනාට මේ ක්ෂණය කියන එකෙන් දේශනා කරන්නේ නැහැ. ක්ෂණයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අවස්ථා තුනක් දේශනා අවස්ථා තුනක් තියෙනවා. මෙන්න මේ විදිහට දේශනා කරනවා. කාලය කියලා දෙනවා. මෙන්න මේවා ඒ කියන්නේ අද්දා සන්තති සමය කන ඔය විදිහට හතරක් දේශනා කරනවා. හතරක් විදිහට කියලා දෙනවා. අද්දා සන්තති සමය කන. මේක ඇත්තටම අපි දැනගත්තොත් තමයි සම්මාසනේ වැඩේට ලේසි. නැත්තම් එහෙම අමාරුයි. මේ අද්දා කියලා කියන්නේ මොකද්ද? අද්දා කියලා කියන්නේ කාලයක් අපි සැලකීමේදී දීර්ඝයක් ගන්නවා. දීර්ඝයක් කරගන්නවා. ඒ දීර්ඝයක් කරගෙන තමයි අපි සලකා ගන්නෙ. ඊට පස්සේ සම්තතියක් ගැනීමේදී එක්තරා ක්‍රියා පේලියක් ගන්නවා. ඊට පස්සේ සමය ගැන කතා කරනකොට එක්තරා කාල පරිච්ඡේදයක් ගන්නවා. ක්ෂණය වශයෙන් ගන්නකොට මොහොත ගන්නවා. හැබැයි මේ ක්ෂණය වශයෙන් ගන්න මොහොත ගන්නට එහෙම ලේසියෙන් බැ. කිමිස්ට්‍රි හැම එකකට බෑනේ නේද? එතකොට මේක මේ විදිහට කියලා දෙන්න කිය මේ දේශනා කරන්න හේතුව විස්තර කරන්න හේතුව විස්තර කරන්න හේතුව එතකොට තමයි අපිට මේක වැටහෙන්නේ තේරෙන්නේ. අද්දා කියලා කියන්නේ මොකද්ද? අද්දා කියලා කියන්නේ දීර්ඝ. අපි අහලා තියෙනවා අද්දා කියලා. ඒ කියන්නේ ඒක කියන්නේ අද්දා කියලා කියන්නේ දීර්ඝ කියන දීර්ඝ වර්තමාන. අපි අද්දා පච්චුප්පන්න කියලා කියන දීර්ඝ වර්තමානය. ඒ කියන්නේ ලොකු දීර්ඝ පරාසයක් අරගෙන ඒක අපි වර්තමානයේ හැටියට සලකා ගන්න. ඒක තමයි
මේ ඒක තමයි මේ ස්වභාවය. ඒ කියනවා දැන් එක් කියන්නේ මෙහෙමයි. දැන් මේ ජීවිතයේ කියලා කියනකොට මේ වර්තමාන ජීවිතයේ වර්තමාන ජීවිතය කියලා කිව්වම එයා අදයි හෙටයි ඊයේ මේ සතියේ මේ මාසේ ගිය මාසේ මේ අවුරුද්දේ ඔක්කොම ටිකකට ගන්නවා. අරගෙන තමයි කියන්නේ වර්තමානයේ මේ මේ ජීවිතය කියලා. එතකොට ඒ මේ ජීවිතය කියලා කිව්වම ඒකට මේ සාමාන්‍ය පොඩි නිකන් ෂණ දෙක තුනක් නෙමෙයි තියෙන්නේ. ලොකු පරාසයක්. ඒක නිසා මේ වර්තමානයේ සලකනකොට ඔය වර්තමානයේ සලකනකොට තියෙනවා ප්‍රතිසන්දියෙන් මෙහාට ප්‍රතිසන්දියෙන් මෙහා පැත්තේ චුතියෙන් මෙහා පැත්තේ මේ ප්‍රතිසන්දියයි චුතියයි දෙක අතර තියෙන කාලය දිගයිනේ. සමහරුන්ගේ අවුරුදු 70යි. සමහරුන්ගේ අවුරුදු 75යි. සමහරුන්ගේ 80යි. සමහරුන්ගේ 50යි. ඔය විදිහට දීර්ඝ කොටසක් අරගෙන වර්තමානීය හැටියට සලකා ගත්තම අනිත් එක මොකද්ද? ප්‍රතිසන්දියෙන් එහා අතීතේ. ප්‍රතිසන්දියෙන් එහා කියලා කියන්නේ මුලින්නේ ප්‍රතිස අපේ මේ වර්තමාන ප්‍රතිසන්දියේ වර්තමාන ජීවිතයේ ප්‍රතිසන්දියට කලින් නම් අතීතයි. චුතියට එහා නම් අනාගතයි. එතකොට අපි වර්තමානයේ ගත්තේ කොච්චර කාලයක්ද? මුළු ජීවිතයක් ගත්තා. ඔන්න ඔය එක කාරණේ තේරුම් ගන්න. මේක සම්වර්ධනයට ප්‍රධානින් වටිනවා. දෙක. ඒකට කියනවා සන්තති වර්තමානයක් කියලා. සන්තතිය කියලා කියන්නේ පොඩි ක්‍රියා එකතුවක් අරගෙන ඒක එකක් කරලා ගන්නවට කියනවා සන්තතියක් කියලා. සන්තතිය කියලා කියන්නේ පේලිය කියන එකනේ. පේලිය. ක්‍රියා පේලියක්, ක්‍රියා රාශියක්, ක්‍රියා රංචුවක් එකට අරගෙන ඒක ගන්නවා මේක කියලා, එකක් කියලා ගන්නවා. අපි කොහොමද ඔක තේරුම් ගන්නෙ? තේරුම් ගන්න මෙහෙමයි. මම දැන් සක්මන් කරනවා. මම දැන් සක්මන් කරනවා. සක්මන් කරන්නේ කොච්චර කාලයක්ද? විනාඩි 30ක්. දැන් මම දැන් සක්මන් කරනවා විනාඩි 30ක්. එතකොට මේ විනාඩි 30 සක්මන් කරනකොට බලන්න විනාඩි 30 කාලේ සක්මන් කරනකොට එක පාදයක් දැන් මම එක පියවරක් තබනවා. පියවරක් තබනවා කියලා කියනකොට මොකද ක්‍රියාව? පියවර තැබීම. පියවර තැබීමේ ක්‍රියාව ඇතුලේ මේ පැටවු ක්‍රියා ගොඩක් තිබෙනවා. පැටවු ක්‍රියා රංචුවක් තියෙනවා. මොනවද පැටවු ක්‍රියා කියලා කියන්නේ? අර මේ පාදය හොසවන්න ඕනේ, පාදයේ බුරුල් ඉස්සලා පාදයේ බුරුල් කරන්න ඕනේ. ඒ කියන්නේ දකුණු පාදයේ ඉස්සරහට ගන්නවා නම් ඒ පාදයේ බුරුල් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ටිකක් එසවෙන්න ඕනේ. ඒක ටිකක් උඩට ඇදෙන්න ඕනේ. ඒක ටිකක් ඉස්සරහට මූවෙන්න ඕනේ. ඊට පස්සේ පාදේ ලතාවකට පාත් වෙන්න ඕනේ. ඊට පස්සේ පාදේ මේ පොළවේ හැපෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රෙස් වෙන්න ඕනේ. දැන් එතකොට පැටු පැටව ක්‍රියාවල් පුංචි ක්‍රියාවල් මොනවද? කොච්චරක් තියෙනවද? හරි ගොඩාක් තියෙනවා. ආන්නේ ඒ පුංචි පැටව ක්‍රියාවල් පුංචි පැටු හැටියට ඉන්න ක්‍රියාව රාශියක් අපි එක පැක් එකකට ගන්නවා. පැක් එකකට අරගෙන කියනවා එකයි කියලා. ආන්න ඒ වගේ වැඩ කරනවාට කියනවා ක්‍රියා පේලියක් අරගෙන වර්තමානයේ. දැන් කියන්නේ මම වර්තමානයේ අතේ හසේවා කියලා. වර්තමානයේ දැන් කියන්නේ මම වර්තමානයේ අතේ හසේවා කියලා. වර්තමානයේ අත ඔසවනවා කියලා කියන කැලුම ඇත්ත වශයෙන්ම අතේ හසේවසෙන් වුණාට ඒක ඇස්සේ තියෙන ඔසවන ක්‍රියාවල් ප්‍රහාංචුවක් තියෙනවා. අන්න ඒ වගේ එකක් බලනවාට කියනවා වර්තමානයේ ඒ ක්‍රියාවක් සිද්ධ වෙන, ඒ කියන්නේ ලොකු ක්‍රියාවක් සිද්ධ වෙන කාලයට කියනවා සන්තතියේ පච්චුප්පන්නේ කියලා. දැන් බලන්න අද්ධා පච්චුප්පන්නේ කියන්නේ වර්තමානයක් තියෙනවා, සන්තති වශයෙන් සලකා ගන්නා වර්තමානයක් තියෙනවා, අනිත් එක තමයි සමය කියලා කියනවා. සමය කියලා කියන එක මෙහෙමයි. මේ අපි කියන්නේ දැන් සීතල කාලේ. දැන් සීතල කාලේ. දැන් කියලා කියන්නේ මොකක්ද? වර්තමානයි. වර්තමානයි. ඒ උනේ දැන් සීතල කාලේ කියලා කියවන් පස්සේ
සීතල මේ දවසේ මෙතන ඉතර නැහැ. මාස ගියකද තියෙනවා. තුනක් දෙකක් තුනක් තියෙනවනේ. එතන හතරක් ඉතර තියෙනවා. එතකොට දැන් සීතල කාලේ කියව මාසේ අර සීතල කාලය සීතල තියෙන සම්පූර්ණ කාලේ වරදවා. එතකොට ඒ සීතල කාලෙන් ඉහා කලින් එක අතීතයි. සීතල කාලෙන් පස්සේ එක අනාගතයි. තේරෙනවද? අර සන්තති ක්‍රියාව ගත්තාන් පස්සේ මම පියවරක් දැන් මම පියවරක් තබනවා. ඒ කියන්නේ ක්‍රියාව. ඒ මම දැන් පියවරක් තබනවා. ඒ පියවර තබන එකට පස්සේව අනාගතයි. පියවර දැන් තියෙන පියවරට කලින් පියවරවල ටික අතීතයි. තේරෙනවද? ඔය අද්ධාව දීර්ඝ වර්තමානයේ සන්තතියේ පීලි වර්තමානයේ සමය ඍතුස වර්තමානයේ හැබැයි මේ තුනටම ලොකු ලොට් එකක් තියෙනවා. මේ මේ කියනවා මෙන්න මේ කියනවා කර්ම තුනටම ලොකු ලොට් එකක් තියෙනවා. මේවා හරි ලොකුයි. ඉතින් මේ වර්තමානයි කියලා කිව්වට මේ මේකේ ලොකුම පැක් එක තියෙන වර්ධාව. එන ටික. සමහරට කියනවා මෙහෙම කල්ප ගණන් තියෙනවා. මේ කල්පයි බුදුරු කීදෙනෙ පාවල මේ කල්පයේ බුදුරු පන්දෙන් පහල වෙනස් දැනට පහලලා තියෙනවා. මේ කල්පයේ බුදුරු පන්දෙන් බලන වර්තමානේ මේ වර්තමාන මේකට එන කල්ප ගන්න තියෙනවා. ආන්න ඒ වගේ මේක තමයි ලොකුම පැක්ට නිවදිනේ. ඊළඟට සන්තතිය කියලා කියන්නේ ඒක ක්‍රියාවලියකට. දැන් අපි හිතමු මෙහෙම මම දැන් උයනවා කියලා කියනවනේ නෝන්ලා කියන මම දැන් උයනවා. මම දැන් උයනවා කියනකොට සාමාන්‍යයෙන් කොහොමද කියන්නේ? මම දැන් උයනවා කොච්චරක් කියලා නැද උයනවා කියන්නේ. උයනවා කියන එක ඇතුලේ මහා ක්‍රියා පැටලක් තියෙනවා. එතකොට උයන්නේ ඉස්සෙල්ලා මොකද? ගියතු ගෑව. ගියතු ගෑව කියන එක අතීතයි. එතකොට උයනවා කියනකොට ඇත්තටම මේ නිකක් පුංචි මේ රංචුවක් එකතු කරන්න බලන්න. උයනවා කියන ක්‍රියාව දැන් උයනවා. උයනවා කියන එකේ තියෙනා මෙහෙම එළවලු කපන එක උයනවට සම්බන්ධයි. නේද? හෝදනවා කියන එක, තෝරනවා කියන එක, ලුණු මිරිස් දානවා කියන එක, ගින්දර පත්තු කරනවා කියන එක, වළඳ හෝදනවා කියන එක, වළඳ වහනවා කියන එක නේද? කාල් ගන්නවා, හැන්දක් අල්ලනවා. ඔය ඔක්කොම ටික මේ උයනවා කියන එකේ පැටව නේ. උයනවා කියන එකේ අන්තර්ගතයි. උයනවා කියන එකේ ඇතුලේ තියෙන්නේ. ඒක නිසා මේ ඔක්කොම ක්‍රියා ටික එකට අරගෙන තමයි කියන්නේ උයනවා කියලා. එතකොට සන්තතියනේ. සන්තතියක් නේද? අතුගානවා කියනකොට ඒකෙත් තියෙනවා ක්‍රියාවල්. ඒකෙත් තියෙනවා පුංචි පුංචි කොස්ස තියෙන තැනට යනවා, කොස්ස අල්ලනවා, පියදානවා, ඊට පස්සේ ආයේ එනවා, පියවර තබනවා. හැබැයි මේ අතු ගන්නවා කියන එක තුල ඒ කොස්ස අරගෙන මෙහෙම කරන එක විතරක් නෙවෙයි තියෙන්නේ. යන්නත් එපායි. එහෙට මෙහෙට යන්න ඕනේ, එහා කෙළවට යන්න ඕනේ, මෙහා කෙළවට. ඔය ඔක්කොම ටික ක්‍රියාවල් ඔක්කොම පැක් එකක් දාලා තමයි අපි කියන්නේ අතු ගන්නවා කියලා. නේද? එතකොට තියෙනව නේද පැටව ක්‍රියාවල් ගොඩක් තියෙනවනේ කියන්නේ. එතකොට ඒ අතුගාන ක්‍රියාවට ඉස්සෙල්ලා ඒවා අතීතයි. අතුගාන ක්‍රියාවට පස්සේම අනාගතයි. මේ කරන එක වර්තමානයේ. ඉතින් අපි වර්තමානයේ ඉන්නවා කියලා කියනවනේ. නේද? වර්තමානයේ ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? ඕන් ඔය කරන මේ වෙලාවට කරන දේවල් තියෙනවනේ. ඒ වෙලාවට කරන දේවල් ඒ කරන වැඩේ තුල තමන් මේකට ફોકસ කරගෙන ඉන්නව වෙන එකකට හිත දාන්නේ නැතුව. ඒ වර්තමානයේ ඉන්නවා කියන තේරුම ඔකේ තියෙන ස්වභාවයක් තියෙනවා. මේ ක්‍රියාව මෙහි හිත එහි. හා තේරුණාද මේක? ක්‍රියාව මෙහි හිත වෙන කොහෙවත්. ඒක නවත්තන්න ඕනේ. හේතුව මේ ක්‍රියාවේ ඇතුලේ ධර්ම ඉගෙන ගන්න ගොඩක් තිබෙනවා. ධර්ම තේරුම් ගන්න ගොඩක් තිබෙනවා. අර ඒක අතහැරලා දාලා මං අහකට ගිහිල්ලා තියෙන්නේ.
ඒක තේරුම් ගන්න කොහොමද දැන් මම ක්‍රියාව මෙතන තිබෙනවා හැබැයි මගේ පූර්ණ අවධානය ගිහිලා තියෙන්නේ වෙන තැනකට මම ලංකාව ගැන හිත හිත වෙනත් මගේ විරුද්ධකාරයේ කියපු කරපු දෙයක් ගැන හිත හිත මම අතුගාන අතුගාන ක්‍රියාව මෙතන තිබෙනවා මගේ හිත වෙන කොහේ හරි ගිහිල්ලා තියෙනවා වර්තමානයේ නොයි ඉන්නේ හිත නේද වර්තමානයේ ඉන්නවා කියන එකෙන් කරන්නේ මොකද්ද වර්තමානයේ ඉන්නවා කියන්නේ මම මේ වෙලාවේදී කරන ක්‍රියාව එක මගේ හිත බද්ධ වෙලා තියෙනවා ඕගොල්ලෝ අමාරු හැබැයි කරන්න පුළුවන් හේතුව මේ වර්තමාන ක්‍රියාව ඉතින් අපිට හුරු වෙලානේ තියෙන්නේ ඒක නිසා වෙන් අර හිත ටිකක් ඒක ගැන ප්‍රිය කරන්නේ ඒ වර්තමාන ක්‍රියාව හිතෙන්න පුළුවන් කෙනෙකුට මේ මේක ඉතින් මම කරනවා ඉතින් මොකද්ද ඔක ඉතින් මේ බලන්න තියෙන මොකද්ද ඉතින් ඔක හිතන්න තියෙන කියලා හිතෙන්න පුළුවන් හිතර පාළු ඔන්න සන්තති ඊට පස්සේ කියනවා සමය සමය කියලා කිව්වේ මොකද්ද අර එක කාල තියෙනවා මල් පිපෙන කාලයට හරි මල් පිපෙල හැම තැනම ලස්සන සීතල කාලේ තියෙන හැම තැනම මෙහෙ සීතලයි එහෙ සීතලයි උදේට සීතලයි සීතල නේද කොළ හැලෙන කාලේ එතකොට කොළ දලු දාපු කාලේ කොළ හැලෙන කාලේ මල් පිපෙන කාලේ ඔය වගේ කාල තියෙන ඒ කාලේ තමයි අපි කියනවා මේ සීතල කාලේ දැන් උෂ්ණ කාලේ දැන් හුලං කාලේ දැන් වැහි කාලේ එහෙම කියනවනේ වර්තමානයක් කරගෙන අන්න එතකොට ඒකට කියන සමය කියලා ඍතු අනිත් එක තමයි ක්ෂණය කියන එක ක්ෂණය අල්ලන්න හරි අමාරුයි ක්ෂණය අල්ලන්න අර බැහැගෙන බැහැගෙන එන්න ඕනේ මේකෙන් වැඩිපුරම භාවනාවට ගන්නෙ මේ වගේ කෝකද සෙනේ දකින්න ඕනෑකම තිබුණාට බැරි වැඩ කරන්න යන්න හොඳයි. වටිනායව තියෙනවනේ. භාවනාවට පාවිච්චි කරන්නේ මෙන්න මේකයි. සන්තතිය. මේකෙන් තමයි යන්නේ. හැබැයි බහින වැස ගන්නකොට මෙන්න මේකෙම යන්න. දැන් දේශනාවේ විස්තර කරනකොට මේක තේරෙනවා මම මේ මේක කියන්නේ කලින් මේක තේරුම් අරගෙන ඉන්න ඕනේ මේ ටූල් සෙට් එක තේරුම් ගන්න නැතුව අර මොකද්ද ගරාජ් එකේ වැඩ කරන් යන මෙකැනික් ළමයිට කියන්නේ මොකද ඒ ඉස්සෙල්ලා දැනගන්න ඕනේ කී සෙට් එක ඒකේ තියෙනවා නම්බර් 9 නම්බර් 10 එක ගන්න 16 ගන්න 32 ගන්න 18 ගන්න ඔහොම කියනවනේ ඕකේ ගේජ් එක දන්නේ නැතුව මේක වරන්න අමාරු ඉතින් සන්තතිය තමයි යන්නේ. හැබැයි සන්තතිය ගියාන් පස්සේ පල්ලෙහැවට පහින්න පුළුවන්. එකපාරම ය아가න්න බැ. ඒක හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි යමක් ලිපි තිබ්බාම පළතුරක් හරි එනේ මොකද්ද ව්‍යංජනයක් හරි බතක් හරි ලිපේ තිබ්බාන් පස්සේ ඒක එක තැනකදී මේ දුම් දාලා හෝගාලා මේ එනවා පුරු පුරු ගාලා එනවා නිකන් මේ පෙනේනවා ඒකට කියන්නේ අපි උදුරනයි කියලා නේද ඕක අපි හිතුවට වෙන්නේ නැහැ ගංගනවා ඒකට වෙලාවෙ ඒකට ගින්දර රැදිලා නේද ගින්දර වල යටින් වළඳ රත් වෙලා හොඳට වළඳ රත් වෙලා ඊට පස්සේ ඒ රත්නේ ටික වළඳේ අඩින් ඩිංගක් උඩට ඇවිල්ලා ඊට පස්සේ අර කෑම ආහාර හරහා තව මැදට ඇවිල්ලා තව ටිකක් ඊට පස්සේ අර බත්තරහ ඕම උඩට ඇවිල්ලා උඩටම ගියාට පස්සේ තමයි ඒකේ පෙන දාන. අපිට හිතුවට අපි හිතුවට මේක මෙහෙම වෙන්න ඕනේ කියලා ඒක එහෙම වෙන්නේ නැහැ. ඒකට විලාක් යනවා. ඒ වතුර ටික, ආහාර ටික, බත රත් වෙන්න ඕනේ, හොඳට උණු වෙන්න ඕනේ ඊට පස්සේ තමයි උතුරන්නේ. ඒ වගේ හැබැයි අපි ගින්දර ටික දාලා තිබ්බන් පස්සේ ඒක පස්සේ වෙනවා. ඒ වගේ මේ සන්තතියයි එක අද්ධා පච්චුප්පන්නයයි එක ඒ වැඩි කරගෙන යනකොට අවසානයේදී අර අවශ්‍ය කරන තැනට හිමින් සීරු වෙනවා. ඔක තමයි ස්වභාවය. දැන් ඒ කියන්නේ මේ පිළිය මේවා කිරීම ලබා ගන්න මේ ඥානය තමයි සම්මස්සඥානය කියන්නේ. මේ මෙතන හතර ඒ කියන්නේ අන්තිමට
යමක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙයි. එතකොට ඒ වේලියටම ගිහිලා අන්තිමට මේක ලැබෙන්නේ මොකද සම්මස්ස ඥානය කියන්නේ එකද කියන්නේ. මේ හැමතැනම තියෙන. හැමතැනම තියෙන. හැමතැනම තියෙන. රත්තරන් වල තිබෙනවා මේ ඒකට කියන මහත්තයා මොකද්ද මම දන්නේ නැහැ මම අහලා දෙනවා අමු රත්තරන් කියලා જાතියක් තියෙන රිෆයින් එක කියලා තියෙනවා. එහෙම තියෙන නේද? තියෙන තියෙන තියෙන. රතනට තියෙනවා මේ හොඳට රිෆයින් වෙච්ච ඒවා තියෙනවා. ඒ කියන්නේ මොකද පෙරාපු රත්තරන්. රිෆයින් වල කියන්නේ පෙරාපු රත්තරන් කියලා කියන්නේ. ඇයි පෙරාපු රත්තරන් කියල කියන්නේ? ඒකේ මේ impurities නෑ. impurities මොකක් කරන්නේ? ඔක්කොම ওই මඩ කෑලි, ගල් කෑලි වෙන තියෙන වෙන જાති තියෙන නම් ඔක්කොම ටික අයින් කරලා තියෙන්නේ. හැබැයි ඊට කලමුත් රත්තරන් නොවේද? රත්තරන් තමයි. හැබැයි ඒක ඉස්සරලා රත්තරන් තිබුණොත් තමයි පිරන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වගේ. මේවා කාල විතරයි සම්පතිය කියලා කියන සම්මයය. අපි මේක දැන් මේ ඉස්සරලා කියලා දුන්නේ කාලය. මේ මේක ඇතුලේ තමයි යමක් සිද්ධ වෙනව නම් ඔය මේ දීර්ඝ කාලයක් ඇතුලේ සිද්ධ වෙනවා. සම්පතිය කියලා කියන ක්‍රියාවක් ඇතුලේ සිද්ධ වෙනවා. සමය කියලා කියන එක ඇතුලේ යමක් සිද්ධ වෙනවා. එතකොට ෂණයක් ඇතුලේ යමක් සිද්ධ වෙනවා. ඔය ලොකු වශයෙන් පොඩි වශයෙන් සිද්ධ වෙන කාල වේ කිවි. දැන් මේ කියන්නේ යන්නේ කියාගෙන යන්නේ මොකද්ද සම්මතණය කියන එක. ඕකත් නෙමෙයි සම්මතණය කියන්නේ. ඔය එකක්වත් නෙමෙයි සම්මතණය කියලා කියන්නේ. සම්මතණයට අවශ්‍ය කරන්නා වූ මේ ආනපන ටිකක් තමයි ඔය මම මේ මතක් කරේ. ඊළඟට දැන් අපි හිතමු මෙහෙම. දැන් රූප කාණ්ඩයක් අපේ ජීවිතේ තියෙනවා. වේදනා ස්වરૂපයක්, සංඥා සංඛාර විඥාන තියෙනවා. ඕවත් දැන් මේක ඇතුලේ සිද්ධ වෙගෙන යනවා. ඒවට පටලෙවෙන්නේ නැහැ. හැබැයි ඒක ළඟ මේ රූපත් වැඩ කරනවා, වේදනාත් එහෙම ක්‍රියාව, සංඥාත් තිබෙනවා, සංඛාර විඥානත් ඒ ඔක්කොම ක්‍රියාත්මක වෙගෙන යනවා. හැබැයි වෙන්නේ ඒ එහෙම ක්‍රියාත්මක වෙනවායි කියලා හෝඩුවා දැනුවක් අපිට තියෙනවා. එහෙම තියෙනවනේ. හෝඩුවාවක් තියෙනවා. හැබැයි හෝඩුවාව කියලා කියන්නේ ඒක සම්පූර්ණ දැනුමක් නෙවෙයි. එහෙමනේ. දැන් මේ සිද්ධ වෙනවායි කියන බවට දැන් අපි කියන්නේ හොරෙක් සලකුණක් තියෙනවා. නිකන් හොරෙක් ගියා. හෝඩුවාවක් යන්නේ හෝඩුවා තියෙනවා. විශ්වාස කරන්න පුළුවන් කරුණ සාධක තියෙනවා. හැබැයි ප්‍රත්‍යක්ෂය නෙවෙයි. අපිට ඒ වගේ තියෙන ප්‍රත්‍යක්ෂ සම්පූර්ණයක් නෙවෙයි තියෙන්නේ. යන්තම් එකතු කරගත්ත හෝඩුවා දැනුමක් තියෙනවා. එතකොට මේකේ මේ රූප පිළිබඳව මෙනෙහි කිරීමේදී අපි ගන්නවා ඉස්සර වෙලාම අපිට ලේසි කොටසක්. මොකද්ද ලේසි? සලකා ගන්න දීර්ඝ වර්තමානයේ. දීර්ඝ වර්තමානයේ වර්තමාන ජීවිතයේ අපිට රූපයක් තිබෙනවා. මේ වර්තමාන ජීවිතයේ රූපය මේ තිබෙනා වූ ඇඟ මේ ෂේප් එක අපිට ගියේ මාසේ හම්බෙච්ච එකක් නෙවෙයි. නේද? එතකොට මේ ජීවිතේ ගියේ මාසේ තිබුණේ ස්වභාවය තමයි මේ මාසේ තියෙන්නේ. ගියේ මාසේ තිබුණේ ඊට ඉස්සෙල්ලා මාසේ තිබෙච්ච එක. ඊට ඉස්සෙල්ලා මාසේ තිබුණේ ගිය අවුරුද්දේ තිබෙච්ච එක. ගිය අවුරුද්දේ ඇති වුණේ ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ තිබෙච්ච එක. ඒක නිසා මේකේ මේ ෂේප් එක මේ හැඩය දැන් ආපස්සට බලාගෙන ගියයින් පස්සේ පොඩි වෙලා ගිහිල්ලා ප්‍රතිසන්දි ස්ථානේ නැවතෙනවා. එතකොට වර්තමානයේ මේ තිබෙනා වූ රූපය වර්තමානයේ තිබෙන රූපයේ මේ ෂේප් එක මේ හැඩය මේ මූලයේ දිහා බලාගෙන ගියාම පස්සේ අර කුංචි තැනට යනවා. ඒක නිසා තමයි මේ වර්තමානේ දිගට ගන්න. මේ ජීවිතේ දිගට ගන්න. මේක නැවතින තැන ගියයින් පස්සේ කොතනද නවතින හිට නවතීද අනිද්ද නවතීද කොතන හරි දවස වශයෙන් නෙවෙයි කියන්න පුළුවන්කම තියෙන්නේ චුති වීම වශයෙන් කවදා හරි මැරෙනකල් ඒ දක්වාම යනවා. එතකොට පරාසයේ ගොඩයින මේ රූපේ වැඩ කිරීම.
आनेसा इसर लेक मे रूपय वर्तमान कि पे मे प्रतिसंध्याच्युतिया अत्र ईलंगट अभी मे मे वर्तमान काले मे अदिन्ना अनेत वेदना गत्तं पासे अभी अद अद विंदु कुतरा ईयत्ंद फिरेदत्ंद अनेत मे एस दिखे अभी बलल विंदलती खान दिखे बलल विंदल मतकती अभी कैम काल रहा बलती मे दिवे एक मे मे शरीर बद्ध विलाबेन मे शरीर संबंध विलातिबेन मे फ्लोक आयतन धर्म बलि अभी जीवित मुलका मे बलांट दकींद प्रतिसंधि गाने अहिंपेन पटंगे बुधना पश्चिने संहार खांगहन वकीन एक महिता कुसेन सिद्धवीन पुड पुड दिदुरुकन एव सिद्धवीन वकीन रसदेवल दर्शी धन तेरपीम उनुहुम मौगिंगर शीतल एक हम बेनवाणि काय प्रसाद वेड करण हेब एक मे जीवित मूलिकमस्तावींदमय दे धनीम विंदीम देख मेकटे इक्का तीन अभी वेदना गण वर्तमान वेदना वे पराशय गण संज्ञावा तेवगे संस्कार तेवगे हितंड पटंगे दौकुशे बिहेवेंट की इटेनपुट महुकुशे इन वेलावट धन मम मुखर तनक हिरेवेला इन गील मौकुशे तेरुनी नेतूना मम्मी वगे तनक हिरेवेला दें यागंट बेर इन गीलाम तमंट धन ये हितुवीडी ये हित कल्पना एट पास दम मम दंग उपदीन दम पारे विनाशी धन वेदना वाखाटी एट हरी सतुटक है सतुटक न धन वेदना वाखा उपेक्षा वाखरी हटी धन तम विधि सह धनी सह हिति मे विधिया दंग संवर्धने किल किया मुखा संवर्धने लकुन तुनक तेन एक अस्तुनक तेन अस्तुनाई किल किया मे कि अपे जीवित मे वेदना मे धर्म एमता मे मे स्कंद पहा बलन पुटा बलन मेन मे विधि मेक विपासना कांडिट आयती है विदर्शना कांडिट आयती मे की एत्त बला ज्ञान दे मे मे रूप एत्त बल दे एक बलन मेह अरे रूपे तमें अभी बलन ये रूपे तीन स्वभाव बलाज्ञान गुट अभी बलन एक रूपये बिंदीयम नतीवीयम नोपवतीम मेक बलन गुट अभी एक अनित्य वशें सलका गन्नवा अनित्य वशें हिता गन्नवा अनित्य वशें धन गन्नवा अनित्य वशें विमसा बलन आन एक समर्थन ये विधि बलिम ये विधि हितागनी सलकागनी में एक समर्थन ईटे दुख बलन की एवलाम कर बैन ईटे करना एक बिन्नाऊ अविंदनीय गति एक भयानक गति भयंकर गति हितनवा दुख स्वभाव हितनवा इतकोटे तव समर्थने अनित्य वशं एक समर्थने अतिबिनवा दुख वशं बनुट एक समर्थने अतिबिनो विमसा बनुट अनात्म वशं बनुट एक समर्थने अतिन इतकोट समर्थन ही अतिन देखटे तुनाती समहारुंट अनित्य समर्थने हरी वेडी समहारुंट दुख समर्थने हरी वेडी समहारुंट अनात्म समर्थने हरी वेडी प्रज्ञा वेडी की नाट अनात्म समर्थने वेडी अभी ऐनवाणीट अभी अन्या दीवा हितनवाणी पतनवाणि गंडूने लबा गंडूने तिया गंडूने हिमिकर गंडूने कि हिम हितनवाणी ए हेमे काम वय लक्षण तीयन दीवा अभी हितन तीयन दीवा अभी पतन मे संस्कार भिन्ना लोके किसीम दिया मे वगिन तोरविच दिया कपिट हम भिन्ने मे हेमे काम अभी ईदंग जीवित पैतवा हम भी मे धर्म तीयन हिंदा तीयन इवम
ඊළඟට වේදනාව ගත්තොත් වේදනාවෙත් තිබෙනවා ඔය වගේ අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කරනවා ඇත්තටම අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කරනවා කියන මොකද්ද අනිත්‍ය වශයෙන් නුවණින් සලකා ගන්නවා දැනගන්නවා අනිත්‍ය වශයෙන් නුවණින් විමසා දැනගන්නවා ඕක තමයි සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ හැබැයි සම්මර්ෂණයයි සම්මර්ෂණයට ගොදුරු වෙන ධර්මයි වෙනස් මීට කලින් මම මේ කියලා දුන්නා මම එක සත්‍යයනක් කරනවා ඒක සම්මර්ෂණයක් කරන්නේ මේ පෙනුතුන මතකද අපි මම සත්‍යයනක් කරනවා අතීත කාලයේ පහළ වුණා වූ නාම රූපයෝ අතීත භවයේ පහළ වුණා වූ නාම රූපයෝ අතීත භවයේදීම විනාශයෙන් පත් වුණේ කියලා කියනවනේ හොඳට හොඳට හිතන්න මේක මට මේක කියලා දෙන්න එක හේතුවකුත් ඒක අතීත භවයේ පහළ වුණා වූ නාම රූපයෝ අතීත භවදී භවයේදීම විනාශයට පත් වුණේ කිසිදු නාම රූපයක් වර්තමාන භවයට නොආයේ එබැවින් නාම රූපය අනිත්‍යෝය අනිත්‍ය වූ නාම රූපය දුක්ඛය දුක්ඛ වූ නාම කිසිම හරයක් නැති බැවින් අනාත්මය දැන් ඔතන තියෙනවා අතීතේ වර්තමානයේ එකක් නෙවෙයි අත ගන්නේ වර්තමානයේ සම්වර්තනයක් නෙවෙයි අතීත ජීවිතේ බරන්ට අතීත භවය කියලා කියන්නේ කොහෙද ප්‍රතිසන්දියට කලින් එක ප්‍රතිසන්දි මොහොතට කලින් එක අපිට අතීතයි අතීත භවයේ පහළ වුණා ඒක ඒකේ ඉන්න පුළුවන් ඊළඟ එකක වෙන්න පුළුවන් කොයි හරි ප්‍රතිසන්දියට කලින් ඊට පස්සේ වර්තමානයේ කියන කොට කියනවා මොකද්ද අනාගත භවයේ පහළ වන්නා වූ අනාගත භවය කියලා කියන්නේ චුතයෙන් පස්සේ තැනක ළඟ හෝ දුර ඒ නාම රූපය ශණයක් ශණයක් පාද ඇති වෙන බැවින් අනිත්‍යෝය ඇති වෙන්නේ නැති වෙන්නේ එකින් පිළිනවනේ එතකොට ඒ විදිහට අතීතේ අතීතයයි අනාගතයයි දෙක සලකා ගන්නවා අනිත්‍යය මොකද්ද කියන්නේ අපි අතීත භවයේ පහළුණා වූ නාම රූප අතීත භවයේ විනාශයටපත් වෙන කිසිදු නාම රූපයක් වර්තමාන භවයට නොආයේ වර්තමානයට නොආයේ ආවේ නැත්තේ ඉන්න බැරි හින්දායි එතරම් කැඩිය යන හින්දා කිසිදු හරයක් නැති බැවින් අනාත්ම යෝය කියලා කියන්නේ හරය කියලා කියන්නේ මොකද්ද හරය සාරය කියලා කියනවා හරය කියලා කියන පාවිච්චි කරන තැනක් තියෙනවා හරය කියලා කියන ගහක තියෙනවා හරයක් කියලා දැක් තියෙනවනේ. ඒ කියන්නේ හයිය තනක්. ගහක හරයනේ තියෙනනේ හරය එළය කියලා එකක් තියෙනනේ. එළේකි එළේ තියෙනවා. එළේ ස්වභාවය මොකද්ද? හරි soft. ඒක හරි ඒක කඩන්න පුළුවන්. හැබැයි හරය ඒ වගේ නෙවෙයි. අකට අපි තව වචනයක් කරනවා අරටුව කියලා. අරටුව කියලා කියනවා. අරටුව. එතකොට මේ ඒකින් කියන්නේ හරය අරටුව කියලා කියන්නේ කඩන්ඩ බිඳින්ඩ අමාරු. ඒකින් කියන්නේ කඩන්ඩ බිඳින්ඩ බෑ කියලා. නමුත් මිනිස්සු සාමාන්‍යයෙන් කියනවා ඔවා කැඩෙන්නේ නැහැ කියලා. එහෙම නෙවෙයි. නමුත් ඒක කඩන්ඩ බිඳින්ඩ අමාරු. කඩන්ඩ බිඳින්ඩ දුෂ්කර. කැඩීමක් බිඳීමක් නැති. මේ ජීවිතයේ මොකක්ද ඒකට කියන්නේ කිසිම හරයක් නැති මොකද කියන්නේ දුක්ඛයෝය කිසිම හරයක් නැති බැවින් අනාත්මයෝය ඇත්තටම වෙනස් වෙන ගතියක් මේකේ ඇත්තේ නැහැ අනාත්මය තේරුම් ගැනීමට ආත්මය තේරුම් ගන්න ඕනේ අනාත්මය තේරුම් ගන්නට නම් ආත්මයක් තේරුම් ගන්න ඕනේ එහෙම නැතුව අනාත්මය තේරුම් ගන්නටත් බැහැ අනිත්‍ය තේරුම් ගන්නට නිත්‍ය ගැන පොඩ්ඩක් හැඟීමක් හදාගන්න. මොකද්ද ඔය නිත්‍ය කියන්නේ කියලා. එතකොට තමයි ඒකට සාපේක්ෂව තමයි අනිත්‍ය අපිට හොඳට වැටහෙන්නේ.
දුක්ඛය කියන එක තේරුම් ගන්නට ලේසි සැපේ කියන එක තේරුම් ගත්තොත් ඒ වගේ තමයි ආත්මය කියන එක තේරුම් ගන්න පුළුවන්කම අනාත්මය තේරුම් ගන්න පුළුවන් ආත්මය තේරුම් ගත්තොත් ඇත්තටම ආත්මයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ධර්මයේ බුදුරජාණන් වහන්සේට ආත්මයක් හම්බ වෙලාම නැහැ තියෙනවනේ දේශනා කරනවානේ ඔන්න මේ පුඩිකක් තියෙනවා කියන්නේ ආත්මයක් නැති හින්දා තමයි ආත්මයක් කිව්වේ හැබැයි සමහර අය ආත්මයක් කියනවා සමහර අය ආත්මයක් තියෙනවායේ කියලා කියනවා ඒ ආත්මයක් තියෙනවායි කියලා කියන්නේ මොන වගේ ආත්මයක්ද මනෝද ආත්මයක්ද ඒ ආත්මය ඇවිල්ලා පුච්චන්න එහෙම බෑ ඔන්න එකක් ඒ ආත්මේ පුච්චන්න බෑ ඒ ආත්මේ කඩන්න බෑ කඩන්න බෑ දැන් මේ සමහරුන්ගේ මෙහෙම කතාවක් තියෙනවා මේ ජීවිතයේ ඇතුලේ ආත්මයක් තියෙනවාලු අපේ අත කැපුවාම ඇඟ කැපෙනවා ආත්මය කැපෙන්නේ නැහැ අපේ ජීවිතයේ අත කැපුවාම රූපය කැපෙනවා හැබැයි ආත්මය කැපෙන්නේ නැහැ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ මේගොල්ලෝ කියන ආත්මය මොන වගේ එකක්ද කියලා එතකොට අපි මෙහෙම ගැහුවම පිහිය ගියානේ පිහිය ගියේ මොකෙන්ද රූපය හරහා නේද පිහිය ගියේ රූපය හරහා මේ අත අතේ කෑලි දෙකක් කරගෙන ගියා හැබැයි ඒ පිහිය ආත්මය හරහා යන්නේ නැලු ආත්මේ කපන්න බැරිලු ආත්මේ පුච්චන්න බැරිලු ආත්මේ කඩන්නත් බැරිලු ආත්මේ කඩන්න බෑ ආත්මේ පුච්චන්න බෑ ආත්මයට හිංසාවක් කරන්න බෑ ආත්මය වෙනස් වෙන්නේම නැහැ ආත්මේ වෙනස් වෙන්නේම නැහැ දැවෙන්නේ නැහැ පුච්චෙන්නේ නැහැ මොකක්වත් නැහැ දැන් ඔය වගේ ආත්මයක් හොඳට හිතලා බලන්න ඔය වගේ ආත්මයක් කැඩෙන්නේ නැති පිච්චෙන්නේ නැති දැවෙන්නේ නැති කපන්න බැරි ආත්මයක් ඔය වගේ එකක් තියෙනවායි කියලා යම්කිසි කෙනෙකුට හොඳටම සුවරකින් කියන්න පුළුවන් කියන්න නම් ඕක ඇත්තටම දැනගෙන තියෙන්න ඕනේ නේද දැකලා තියෙන්න ඕනේ දැනගෙන තියෙන්න ඕනේ දැනලා තියෙන්න ඕනේ එහෙම නැතුව කොහොමද ආත්මයක් එහෙම එකක් තියෙනවායි කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේට ඔය කතාව අහන්න ලැබුණා පුච්චන්න බැරි ගහන්න බැරි කඩන්න බැරි මෙන්න මෙහෙම ආත්මයක් කියලා හැම එක්කෙනාම තියෙනවා කියලා රකින්න යනවා බේර ගන්න යනවා ඉතින් ඔහොම තියෙනවා කියලා හිතාගෙන යන බුදුරජාණන් වහන්සේ ඔකේ හෙව්වා ඉතින් ඔය හොයාගෙන යනකොට උන්වහන්සේට අවසානයේදී දැන් ඒගොල්ලෝ තියෙන ඇඩ්‍රස් එකක් කියලා දුන්නා මොකද්ද ඇඩ්‍රස් එක ආත්මයේ ඉන්න ඇඩ්‍රස් එක තමයි මේ ලොකේෂන් එක තමයි මේක ඇතුළ ඉන්නේ පස්පොලකයි ඉන්නේ පස්පොලකයි මොකද්ද එක්ක රූපය ඇතුළේ ඉන්නවා එහෙම නැත්නම් වේදනාව ඇතුළේ ඉන්නවා එහෙම නැත්නම් සංඥාවට ගිහිල්ලා සංකාරය ගිහිල්ලා විඥානෙ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හෙව්වන් පස්සේ හෙව්වා හොයාගෙන යනකොට බුදුරජාණන් වහන්සේට ඒ ස්ථාන පහේම එහෙම එකෙක් හම්බුනේ නැහැ ඔය කපන්න බැරි දිය වෙල් නැති වගේම පිච්චෙන්නේ නැති ආත්මය මොකක්වත් හම්බුන්නේ නැහැ. එහෙම හම්බුනේ නැතුන් පස්සේ එතකොට දැනලා තියෙන්න ඕනේ මෙච්චර බලව මෙච්චර සුපර් ඇත්තට ඒක හරයනේ. එහෙමනම් හරයනේ. ඊට පස්සේ සමාරු කියන්න පටන් ගත්තා නෑ ඒ ලොකේෂන් එක මිස්. ඒක ඒ බලලා දෙන්නේ වෙනහා. ඔය ඕකෙම ඇස්සේ තමයි තියෙන්නේ. ඕකම ගාව තමයි තියෙන්නේ. ඔය රූපේම තමයි ආත්මය කියලා. ඉතින් රූපේම ආත්මය නම් වේදනාව ආත්මය නම් ඊට පස්සේ ඉතින් රූපේ කැපෙනවනේ. රූපේ පිච්චෙනවනේ. කැඩෙනවනේ. එතකොට ආත්මය කොහොමද මේ හයි කරන්නේ? ඔන්න ඕක නිසා තමයි කියන්නේ කිසිම හරයක් නැහැ. රූපයේ කිසිම හරයක් නැහැ. ඒ කියන්නේ කපන්න බැරි, පුච්චන්න බැරි හරයක්. එහෙම වෙනස් වෙන්නේ නැති ගතියක් ඒකේ නැහැ. ඉතින් එහෙම නැති එකට කොහොමද අපි ගිහිල්ලා බොරු ආත්මහයි කරන්නේ? ඔය කතාවනේ බුදුරජාණන් දේශනා කරේ. ඔය කියනවා තියනවා කියලා මහායෙන් කෑ ගන්න මොකෙක්වත් නැහැ කියලා අපි.
හැබැයි හැම එක්කෙනාම නිර්මාණය කරන තේනවා මේ ආත්මය තියෙනවා කියලා. ඒක නිසා බුදුරජාන් වහන්සේ තියෙනවා නම් ඉන්නවා නම් ඒගොල්ලෝ කියනවා හැබැයි තියෙනවා නම් ඉන්නවා නම් ඔය ඔය තමයි ඔය හරිය තමයි දින්නේ කියලා. ඒක එතනින් එහාට යන්න බෑනේ. ඉතින් කිසිම හරයක් නැති බැවින් කියලා කියන්නේ අනිත්‍ය වුණා අනිත්‍ය වෙන්නේ ඇයි නිත්‍යයට ඉන්න බෑ. එනකට දුක්ඛ වෙන්නේ ඇයි ඒකේ ඇස්සේ සැපයක් නැහැ. ඇයි ඒක අනාත්මයි කියලා බාරගන්නේ? අනාත්මයි බාරගන්නේ ඔය කියන හැටි එකක් ඕකේ නැහැ. ඉතින් ඔය අනාත්මය තේරෙන්නේ නැති හින්දා මේක අතහැරලා දාලා යන්න හිතෙන්නේ නැහැ. හැම වෙලෙම බොරුවක් මවාගෙන බොරුවක් හිතාගෙන ඉන්නවා. අපි නිර්මාණය කරගෙන ඉන්නවා මේ මේ ආ මෙහෙම එකක් තියෙනවා. ඉතින් දැන් 100කට කතා කරොත් එහෙම 100 දෙනා ඇස්සේ ඉන්නව ආත්මවාදී 100 දෙනෙකුට කතා කරොත් නේ ඒගොල්ලෝ සමහරුගේ මීයෝ වගේ සමහරුගේ අලි වගේ සමහරුගේ ඌරෝ වගේ සමහරුගේ මිනිස්සු වගේ සමහරුගේ වලාකුළු වගේ සමහරුගේ අයිස්ක්‍රීම් වගේ එක එක ආත්ම තියෙනවා. බලාගෙන එක්කෙනෙකුටවත් දෙන්නෙක් ගත්තොත් එහෙම දෙන්නගේ ආත්ම දෙක එක සමාන නැහැ. ඉතින් ඔක්කොගේම තියෙන්නේ වෙන වෙන හිතාගත්ත ආත්ම. ඒක නිසා ආත්ම කියන දේවල් ඒගොල්ලෝ හිතින් හිතාගෙන ඉන්නවා. හේවණල්ලි වගේ තියෙන දේවල් කිසිම හරයක් නැති බැවින් අනාත්මයි කියලා කියනවා. ඉතින් ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ මේක කඩලා කඩලා දැම්මනේ නෑ කියලා. ඊට පස්සේ මේ මෙහෙ නෑ. ඊට පස්සේ මම උගුරු කරේ මේ කට්ටිය එකතු වෙලා ආ ඒක නිවනේ තියෙනවායි. මෙහෙන් අරගෙන ගිහලා එහෙයි කරා. නිවන වෙනස් වෙන්නේ නැහැ. එතකොට නිවන හරයක්නේ. නිවනේ තියෙනවායි කියලා ඊට පස්සේ හෙට තල්ලු කරන්න ගියා. ඉතින් නිවනේ තියෙන්නේ මොකද්ද? අසංකත ධාතුවක්නේ. එතකොට බුදුරජාන් වහන්සේගෙන් අහන එක්කෙනෙක් නිවන ආත්මද කියලා. දෙන තුන එකයි. නිවන ආත්ම නෑ. ඒක තර්කෙනුත් ගියානේ. මේක ආත්ම නම් අනාත්මයි නම් අරක ආත්මයි. මේක දුකයි නම් අරක සැපයි. මේක අනිත්‍යයි නම් අරක නිත්‍යයි. ඒ අනුසාරයෙන් ගිහිල්ලා ඊට පස්සේ ආත්මයත් එතෙන් කොටන්න ගියා. එතන ඇවිල්ලා ආත්මයක් නැහැ. ක්‍රම දෙකකට යන්යන් දේවා සරකනවා. එකක් තමයි සුදු කිව්වොත් ඒකේ ඔපොසිට් එක මොකද්ද? කළු. එතකොට සුදු අනිත් පැත්තට ගහුවොත් කළු මත වෙනවා. එතකොට උස කියලා කිව්වොත් මිටි. හැම එකටම මේ දෙක මේ වෙන උපසිටියක් වෙනවා. ඇත්තටම ඔය උස කියන කිව්වොත් මිටි එන්නේ හොඳට බලන්න කමන්න ඕන. උස කියලා කිව්වොත් මිටි කමේ එන්නේ. මහත කියලා කිව්වොත් කිට්ටු කමේ එන්නේ. සුදු කියලා කිව්වොත් කළු වෙන්නේ. මේ රූප තිබුණොත් නේද? රූපමය වස්තුවක් තිබුණොත් නේද? රූපමය වස්තුවක් නැති තැන කොහොමද සුදු කළු කියලා කියන්නේ? නේද? මෙතන දුකයි කියලා කියන්නේ දුකක් කියලා කියන දෙයක් හැදෙන දෙයක්. අතන දුකයි කියලා සැපයි කියලා කියන්නේ මේ තියෙන දේවල් අතර නැති නිසා. ඉතින් ඔන්න ඔය වැඩේ කරගන්න තමයි ඔය සම්මර්ෂණේ හරිය වටින්නේ. මේ සම්මර්ෂණේ අනිත් එක අනාත්මයි කියලා කියන්නේ ඔය හරයක් නැති බෙවි. ඊළඟට කිසිම හරයක් නැතිව අනාත්මයි. අනිත් එක තමයි අතීතය අනාගතේ වර්තමානයි. වර්තමානයේ ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. හැබැයි අතීතයෙන් ගුරුහරුකම් දෙනවා අපිට. අතීතයෙන් ගුරුහරුකම් දෙනවායි කියලා කියන්නේ අතීතයේ තියෙන දෙයක් අපිට දැන් නැහැනේ. මතක කැලක් විතරනේ තියෙන්නේ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? අතීතයේ මේ විදිහට මේ වර්තමානයේ තියෙන විදිහටම දේවල් අතීතයේ තිබිලා තියෙනවා. ඒවා ඇත්තටම අතීතයට බාර වෙලා ගියේම ඒවට වර්තමාන හැටියට ඉන්න බැරි වෙච්ච හින්දානේ. මේ කතාව තේරෙනවා? ඒ වෙලාවේ වර්තමානයක් නෙතිබුණේ. ඒ වර්තමානයේට ඉන්න බැරි වෙච්ච පවතින්න බැරි වෙච්ච හින්දානේ ඒක බිඳලා ගිහිල්ලා ඒකයි අතීතේ වුනේ. එතකොට අතීතයෙන් ගුරුහරුකම් දෙනවා කියලා කියන්නේ අතීතයේ යම් කිසි දෙයක් ඒ විදිහට වෙලා තියෙනවා නම්
मे मेतिना एक तमय की गुरहरकमक यतकोट अभी लेसी अतीते बलाग्नि पास अतीत दीवा दुट हेते वर्तमान दिहा बलाग्नि एक साधारण अतना अतीते दी अतीति नती मुकुटद मेक मे नहीं कर पालुआ कसार्थक अतीति अतीति सेवन मत के ओके अनीता एतम अतीते अनी वेला कैडिल बिंदी विनाश वेला गिहिला एवा एकाली एवगे वेच्चेवागे निकं एके फ्लो एकक तमाई इवे यान्ने एक निसा अतीते वेच्चे देते मेके अनिवार्य मेतेंद वेनवा कियला अवबोधे गन्न पुळुवन् दैन अपि एलिला इन्ने मेतेंदने अपि अतीते एलिला नैने वर्तमाने इल्ला तियेने अनागतेट पैतुन तियेने अनागतेट यन एक नवत्त गन्न पुळुवन् अतीतेन गुरु हरुवरकं अरगेन वर्तमाने दिहा बैलुवत् पस्से मे तियेने दिहा बैलुवत् पस्से ओय ओकट तमाई अतीते गन मेनेह अनागत हिता अवबोधकर दिनाशवेला पलया अनागत मट विनाशवेन्तीमेवा के अनावश्य पेतु तीन एक हरिम एहम विन्या दी पिटी तीन पिटी पिटी इस डस्टन तीयन पिटी दस्तेट तीन हूलंगे तीन फैन कदाने वेहिशीला पास मुखदराने अभी वतुटि कदाल मे वतुटि कदाल मुना तवाल ये पिटी के इक्का गुलेट हदन एम गुलेट हम पास रोटिया मुखा खरी तोसी हरी वडी हरी मुखा खरी कैन එහෙම ආවන් පස්සේ කවදාකවත් අපිට ඒකේ නිශ්චයකට යන්න බෑනේ මේක ඇවිල්ලා ආයි කැඩෙන්නේ නැහැ කියලා. හේතුව නේද මාත්තේ කැඩෙන්නේ කියලා තීරණය කරන්න බෑ. හේතුව ඒක හැදලා තියෙන්නේම ඉස්සලා ඩස්ට් එකේ තිබිච්ච ඒවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක නැවත හතෙන්ද යනවමයි. කුඩු වෙලා විසිරලා යනවා. වේලිලා වේලිලා කරකුට්ටන් ගිහිල්ලා ඊට පස්සේ ඩස්ට් එකේ ආයෙත් අර සත්‍යයට යනවා. ඒක නිසා කුඩුවෙලින් හදපු දෙයින් කවදාකවත් ආය කුඩුණු වෙයි කිය කුඩුවෙන් නැtei කියලා කියන්න බෑ විනාශමින් ස්වභාවයෙන් යුක්ත වෙච්ච දෙයක ආය කවදාකවත් විනාශයට යන්නේ නැtei කියලා එහෙම යන්න බෑ ඔන්න ඔය විදිහට හිතන වැඩේට කියනවා මොකද්ද අනිත්‍ය සම්වර්තනය දුක්ඛ සම්වර්තනය අනාත්ම සම්වර්තනය කියලා සම්වර්තනය දැන් ඕක 11 ක්‍රමයකට කරන්න ඕනේ 11 ක්‍රමයකට කරනවා කියලා කියන්නේ अतीत वशं इकाई अनागत वशं इकाई वर्तमान वशं इकाई तुनाय ईट पास्ते तेनवाने तमंगे सा बाहिर अज्जत बाहिर अज्जत बाहिर किला अज्जत किला कहने तमा जब मम किला गत्त में तमा किला मां किला गत्त बार अरगन तिबिन्ना वो सेट का तेना में नियपुतु केल्लत मगे नियपुतु किला निकियन मगे किस मगे नियपुतु मगे दत् मगे एंग एम निकिया मेक उख मगे अने वाक्य हटतेम मगे अने ग्रहणी मत तम मेरी उख ती है भाई मम लगे निकना मगे लगे निकना मुख्या मगे अत दी ओ मगे अत मगे एंग ए तीन कथा करें हेतु मुदर मुद्दा मम अत्याट मम आने अग्न දැන් මේ ටිකට කියනවා අජ්ජත්තේ කියලා. තමා තුල පහළවන්නා වූ නාම රූපය. දැන් ඉස්සෙල්ලා කෙරේ මොකද්ද? ලකුවට අතීතය, අනාගතය, වර්තමානයේ ලකුවට ගත්තා. දැන් ගත්තා තවත් ක්‍රමයක් තියෙනවා බාහිර සහ ඇතුළාන්තේ. තමා තුල පහළවන්නා වූ නාම රූපය. ඊට පස්සේ තියෙනවා තමා තුල පහළවන්නා වූ නාම රූපය तमातुल पहालवन्नाव नाम रूपयो किशिमाकार के बाहिरेट नोया नहीं ने हेम ने दीन बाहिरेट अन्याय एक क्या ने बाहिरेट अन्याय के लिए क्या ने मारू इन्ने एहेंगे का क्या हेट इन्ने ने ऐतबुट्टा एक यान्ने नत अतिवेच्च तैनम तमाई
නැති වෙලා යන්නේ කියන එක තහවුරු කරගන්න. ඇති වෙච්ච නැති තැනම තමයි නැති වෙලා විනාශ වෙලා යන්නේ. බාහිරය ඇති වුණා නම් බාහිරයම තමයි ඇති වෙලා නැති වෙලා යන්නේ. බාහිරය කියලා කියන්නේ අජ්ජත්‍ය කියලා කියන්නේ එකක් තියෙනවා මෙහෙම. සමහරලාට තියෙනවා රූපකාණ්ඩය කියනකොට අජ්ජත් රූප දක්වනවා ඇසයි කනයි නාසයයි දිවයි ශරීරය මේවා ආයතන වශයෙන් දැන් මට දැනෙනවා මට හිතෙනවා මම ආග්‍රහණය කරනවා මම රස විඳිනවා මට සීතලයි ඔය විදිහට සලකන්නේ ඒක නිසා කියනවා මම මම මුල් කරගෙන කතනේ කරන නිසා මේ ආයතනට අජ්ජත් ආයතන කියලා කියන තවත් එකක් තියෙනවා සරල ක්‍රමයක් තිබෙනවා ඒක ඔය පටිසම්භිදා මග්ගෙත් හොඳට විස්තර කරනවා ඒ තමයි මේ මමය කියලා හිතා ගන්න දේවල් තියෙනවානේ මමය කියලා හිතා ගන්න මමය කියලා බාරගත්ත මමය කියලා සලකාගත්ත ඇඟක් තියෙනවානේ ආන්න එහෙම හිතාගත්ත එක තමයි අජ්ජත් රූපය අජ්ජත් කය අජ්ජත් වේදනා මගේ සංඥා මගේ කියලා අනිත් ඒවා මම දන්නවා දැන් මම කේන්දර කරගෙන මම මුල් කරගෙන හිතුවාම අනිත් අය ඔක්කොම ටික මට බාහිරයිනේ ඒ බාහිර කොටසේ කරුණු දෙකක් තියෙනවා එකක් තමයි සවිඥානික බාහිරය අවිඥානික බාහිරය එහෙම නැත්තම් කියන්න පුළුවන් සවිඥානික බාහිරය කියලා කියන්නේ සවිඥාන සත්ව හැටියට සලකා ගන්නවා මට ඒක ඒගොල්ලන්ට අජ්ජත් වුණාට මට අජ්ජත් නැහැනේ දැන් මගේ පැත්තෙන් බැලුවම පස්සේ ඒ අය බාහිරයි අනිත් එක අවිඥානික බාහිරය කියලා කියන්නේ ගස් කොළන් ගස් ගෙඩි ඊට පස්සේ ගම් මේ පරුවත ඒව සියල්ලක්ම බාහිරයි සවිඥානික අවිඥානික අනිත් එක තමයි ඉන්ද්‍රිය බද්ධ සහ අනින්ද්‍රිය බද්ධ ඒකත් ඒකම තමයි ඉන්ද්‍රිය බද්ධය කියලා කියන්නේ දැන් ඉන්ද්‍රිය මිනිසුන්ගේ ශරීරය ඉන්ද්‍රිය බද්ධයිනේ අනින්ද්‍රිය බද්ධය කියලා කියන්නේ එහෙම බද්ධේ ඉන්ද්‍රිය ගතියක් නැති එකයි ඒ ඔය විදිහට තමයි සලකා ගන්නෙ මේ ආධ්‍යාත්මික බාහිර මේ ටික කියලා මෙන්න මේක ගැන සලකා ගන්න ඕනේ මේක හැබැයි ගැඹුරුයි ඔය මේ කියාගෙන කියද්දී ගැඹුරුයි කවදා හරි මේක මේ නිවන් දකින්න කල මේක මේ වැඩි කරන්න වෙන බණ අහන එක හිතන එක අජ්ජත්තික බාහිර අනිත් එක තමයි ඕලාරික සහ සූක්ෂම මං කියලා දුන්න ඕලාරික සූක්ෂම ඕලාරික මොනවද ඕලාරික රූප හොඳට බලන්න මේක දිහා මේක නම්බර්ස් දාන්නේ නේ නම්බර්ස් දාමු මේ රූප කීයක් තියෙනද ඔක්කොම 28ක් තියෙනවා රූප ධර්ම 28ක් තියෙනවා ඒ රූප 28 තිබෙනවා ටිකක් තේරුම් ගන්නට පුළුවන් පහේ ඒවත් තියෙනවා තේරුම් ගන්නට අමාරු පහේ ඒවත් තියෙනවා ඊළඟට රූපවල තිබෙනවා රූපයක් හැටියට තියෙනවා ඒ වුණාට නැතුව වගේ රූපක් තියෙනවා ඔය වගේ එක එක මේ මට්ටමේ තරහතරමේ රූප තියෙනවා. හැබැයි ඔක්කොම රූපයි. ඔක්කොම සමූහය කීයක් තියෙනවද එතකොට? 28යි. ඒ 28න් අපි රූප ගත්තන් පස්සේ ඉස්සර වෙලාම කියාගෙන යන්නේ කට පුරාම කියාගෙන යන්නේ මොන රූපද? අන්න දැක්ක. ඕක ඉතින් පටවි ආපෝ තේජු ආයෝ ඕක නිකන් මේ මෙලකට තට්ටු කර කර කියන්න බෑ හේතුව පටවිගම ලුකුයිනේ ගල් ගෙඩිය අපි ගුටි කාලා ටොකු ඇනලා ටොකු කාලා හොඳට බුරු දෙන පටවි තමයි ඉතින් ඔය මේ ලුකුවට පේන්න තියෙන ඒක නිසා මේ කියාගෙන යනකොට අපි හැම වෙලාවෙම අපිට අල්ලලා දෙන්නේ ලොකු එක තමයි ඉස්සලා තියෙන්නේ පටවි ඊළඟට ඔය ගංගාවල් ජලය ඊට පස්සේ ඇල දුල ඉන පොඩි පොඩි දෙයක් තියෙනවා. ඔන්න ඊළඟට තියෙනවා ආපු. ඉතින් ඔය ගින්දරක් තියෙනවනේ. ඉතින් ගංගාවක් ගලන වගේ මහ සාගරය වගේ ගින්දර නැහැනේ. නේද ගින්දර නැත්ති නැහැනේ. ඔය ගිනිවල හම්බ වෙනවා. හැබැයි ඊටත්
පටවී ගතියට දෙවනුව ආපෝ ආපෝ ගතියට නැතුවනම් පස්සේ තියෙන්නේ තේජෝ තියෙනවා නැතුව වගේ පේන්නේ මොනවද තියෙන්නේ වායි ආන් පටවී ආපෝ තේජෝ වායි ඔය විදිහට තියෙන ඉස්සල්ලාම දෙන්නේ මොකද්ද පරිමේ මේ පටි ගොරෝසු ඉම්ප්‍රෙෂන් එක හරියට දෙන්න පුළුවන් එක දෙන්නේ ඔය විදිහ තමයි අවසානයේට යනකොට රූප සිවුල සිවුල සිංහල සිංහල කියලා මේක ඇත්තට රූපයක්වත් දෝ වෙන මොකක්වත් දෝ කියන තේරුම් ගන්න බැරි තත්ත්වයකට තියෙනවා ඔය රූප කැටගරයිස් කරලා දෙන ඔය විදිහට දැන් ඒකේ ඒ වගේ රූපවල ඒ රූප 28න් තියෙනවා ඕලාරික රූප කියලා જાතියක් තියෙනවා මේ සූක්ෂම රූප කියලා જાතියක් තියෙනවා ඒකේ ඕලාරික රූප ටික තමයි මේ. මේක එකක් මම හදන්න ඕනේ. ඇයි මම මේක මෙහෙම දැන්නේ? නැත්තම් ඒක පටල ගන්න. මේ මුදේ කියන්නේ රූපේ වර්ණ රූප විතරයි මන්. බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මෙතන තියෙන රූප 3ක්. මම මෙතන ලියන එක 10යි 11යි 12යි. පොට්ටබ්බේ කියලා ගන්න රූප 3ක්. පොට්ටබ්බේ කියලා කියන්නේ රූප 3ක්. ඇඟට දැනෙනවානේ සීතල උෂ්ණේ දැනෙනවා. ඊට පස්සේ ඔය හුළඟ දැනෙනවා. තදගතියේ දන්නවා ඒක නිසා පොට්ටබ්බේ කියලා කියන්නේ රූප තුනක්. දැන් එතන රූප කීයක් තියෙනවද? 12. 12ක් තියෙනවා. ඔන්න ඔය රූප 12 තමයි ඕලාරික රූප කියලා කියන්නේ. දැන් තේරෙනවද? දැන් අර ගස්ගල් ඒවා ඉතින් හිතා ගන්නවා. නමුත් අපි ආධ්‍යාත්මික ඒවා හිතනකොට අපේ ජීවිතයේ ඇතුලේ ඔය ටික තේරෙන්න ඕනේ. ඕලාරික රූප කියලා කියන්නේ චක්කු ප්‍රසාදයේ ඕලාරික රූප අනිතක අහන තව ප්‍රශ්නයක් තියෙනවා ඒකත් අපි කතා කරමු චක්කු ප්‍රසාදයේ ඕලාරික රූපයක් සෝත ප්‍රසාදයේ ඕලාරිකයි ජීවාකාය ඕලාරිකයි රූප සද්ද ගන්ධ රස ඒවා ඕලාරිකයි පඨවි ආපෝ තේජෝ පඨවි තේජෝ වායෝ ඕලාරිකයි දැන් බලන්න මේ වගේ මේවා ඇයි මහ පොළොව ගත්තේ නැත්තේ මම ඒකත් අන්තර්ගත කරන්න පුළුවන් මෙහෙම තියක් තියෙනවා දැන් මම මේක කියලා දෙන්න හේතුවක් තියෙනවා දැන් ඉස්සෙල්ලා කිව්වනේ ආ සාහිණන්සේ කියලා දුන්නම අපිට ගස්ගල් පරවත ඒවා ඕලාරික රූප කියලා හැබැයි එහෙමත් තියෙනවා හැබැයි මම අද ඒක කිව්වේ නැහැ දැන් හිතලා බලන්න එහා පැත්තේ අර මවුන්ට් වෙලින්ටන් එකේ ගල් කඩනවා අර මවුන්ට් වෙලින්ටන් එකේ ගල් මේක කොරියක් තියෙනවනේ ඒක දැන් තියෙනවද නැද්ද මන් දැන් නැති තිබුණා මහ විශාල පර්වත කඩනවා ඔය ගල් පුපුරවනකොට කඩනකොට මට රිදිනවා රිදින්නේ නැහැ ඊළඟට දැන් ඔය තැන් තැන් වල ගිහිල්ලා භූමිය හාරනවා පොළව හාරනවා මැෂින් දාලා මට කකේනවා නෑ මොකක්වත් නැහැ. ලොකු අර මේ වීල්ස් දාලා මැෂින් වලින් හරන්නේ. මට මොකක්වත් දැනෙන්නේ නැහැ. ඊළඟට ගොඩාක් ලොකු දෙ මිටි වලින් ගහලා හරි කඩලා දානවා. මට රිදෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි මගේ ගාවට ඇවිල්ලා පොඩි ඇල්පිනිති ගැට්ටක මෙහෙන් ඇන්නොත් මොකද වෙන්නේ? මට එතකොට හරි වේදනයි. ඒක නිසා ප්‍රශ්නේ තියෙන්නේ ගස් ගල් එක්ක නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මහ මොහොතත් එක්කත් නෙවෙයි. ප්‍රශ්නේ තිබෙන්නේ මහ පොළොවත් එක්කත් නෙවෙයි. අපි මේ මහ පොළොවට ආවත් නවත් උකුයි තිබිලා ගිනි අරගෙන විනාශ වෙලා යනවා. මොකක්වත් ඉන්න තියෙන හින්දා මේ කාලේ පොඩ්ඩක් අර ඔක්සිජන් ඩිංගකුත් තියෙන හින්දා අනිත් මිනිස්සුත් ඉන්න හින්දා කර්මෙන් ආපු හින්දා ඉතින් මේ කූඩිට වෙලා ඉතින් අපි ඉන්නවා. ඉතින් අපි සදාකාලික නෑනේ මේ මහ පොළොව උඩ. මේකෙන් අපි ඒ ටිකට් එක ඉච්ච ගමන් අපි යනවා. අපිට දැනට මේ මහ පොළොව උඩ පරිසරයක් තියෙනවා. හිතලා බලන්න ප්‍රශ්නේ තිබෙන්නේ
මේ පැත්තේද එළිය පැත්තේද? ආන්නේ. ඒක නිසා විපස්සනා කරනකොට අපි කොච්චර ගස් ගල් කැඩෙනවා බිඳිනවා විනාශ වෙලා අනිත්‍යයි කියලා කිව්වට කියන්න පුළුවන්. ගස් ඇත්තට මොන ඉරහඳ තාරකා නැති වී විනාශ වී යනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකද බලපාන්නේ? මේකේ මේකේ තිබෙනා වූ මේ රූපය ඇස් කන් ආසය අනිත්‍යයි දුක්ඛයි කියන එකද? මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනයි ප්‍රශ්නේ. ඒක නිසා ඕලාරික සූක්ෂම බලන්න ඕන වෙන්නේ කොහෙද? මේ කියන. ඒක නිසා ඒකට ගැලපෙන ඕලාරික රූප කීයක් තියෙනවද? 12ක් තියෙනවා. ඒ ඕලාරික රූප 12. ආ අනිත් ප්‍රශ්නේ. ඇයි ඕලාරික කිව්වේ? ඒකත් දැනගන්න එපා. මේකට ඕලාරික කියලා වචනයක් කියනවනේ. ඕලාරික රූප ගොරෝසු රූප කියලා කියනවනේ. ඒ ඕලාරික කියන්න හේතුව ගොරෝසු කියන්න හේතුව මේ කියනා වූ රූප 12 මේවා හැම වෙලෙම වැඩ කරන්නේ මේ රූප 12ම වැඩ කරන්නේ හැපි හැපි මේ රූප 12ම හැම වෙලෙම එකට එකක් හැප්පෙනවා ආයතන වශයෙන් හැප්පෙනවා දැන් බැලුවන් පස්සේ මේ අර වර්ණ රූපයේ ගිහිල්ලා අර චක්කු ප්‍රසාදේ ගැටෙනවා හැප්පෙනවා ඒක නිසා ඒ හැප්පෙන්නේ ස්පර්ශ වෙන්නේ ඕලාරකෙින්ද ඊට පස්සේ සෝත ප්‍රසාදේ සද්දේ හැප්පෙනවා ඊට පස්සේ මේ ගන්ධේ ගිහිල්ලා ගාණේ හැප්පෙනවා රසේ ගිහිල්ලා දිවේ හැප්පෙනවා ඒක නිසා මේ ඕලාරිකයි ගොරෝසුයි පඨවි තේජෝ වායෝ ගිහිල්ලා කාය ප්‍රසාදේ හැප්පෙනවා ඔයක නිසා තමයි මේවා ඕලාරිකයි ගොරෝසුයි අනිත් එක හැප්පෙන්න පුළුවන් කියලා කියන්නේ ඊළඟට ඉස්සෙල්ලා බලාගන්න දැන් මේ වගේ අනිත්‍ය බලන්නෙත් මේ වගේ ඇස්සේ දුක බලන්නෙත් මේ වගේ ඇස්සේ අනාත්මය තියෙන්නේ මේ වගේ ඇස්සේ මේ වගේ කිසිම දෙයක් ස්ථිර නැහැ කියලා මේකේ තියෙන හැඟවිච්ච ලක්ෂණ තේරුම් ගන්න ඊළඟට මේවා බලාගෙන යනකොට මේ බලාගෙන යනකොට මේක දෙකට බෙදා ගන්න ඕනේ මේ වගේ තියෙන එක්තරා ආකාර ස්වරූප තියෙන දැන් මේ ඕලාරිකයි කියලා කියන්නේ මොකද්ද ගැටි ගැටි හැපි හැපි තියෙන හින්දායි දැන් මේවට ආයතනයක් තියෙනවා මේ රූපයකට ආයතනයක් තියෙනවා මේකට කියන මොකද්ද ඕලාරික රූප ඔන්න ඒක පොඩ්ඩක් වෙනස් කරන්න ඕලාරික රූප අනිත් දැන් අනිත් කියනවා ඕලාරික නම් සිව් සියුම් රූප වෙන්නේ මේ සියුම් රූප ඇත්තටම සියුම් රූප කියලා දැන් මේ වගේ හැටි මේවා දැන් මේවා ඇවිල්ලා කෙලින්ම හිතට යන්න බෑ මේ වර්ණ රූපය කෙලින්ම හිතට යන්න බෑ හිතෙන් දැනගන්න බෑ හොඳට හිතන්න මේ වර්ණ රූපය අර ගස්වල පාට තියෙනවනේ ඒ පාට තිබුණාට ඒකට ඒ පාටට කෙලින්ම ගිහිල්ලා අපේ හිතේ වදින්න බෑ සද්දයක් තියෙන ඒ සද්දේ කෙලින්ම අපේ හිතේ වදින්න බෑ ඒ එහෙම හැගියාවක් නෑ සද්දේට යන්න බෑ හැම වෙලෙම ඒ සද්දය ඒ රූපය ආධාරකයක් ගන්න. ඒ ආධාරකේ තමයි ඇහැ. හැම වෙලෙම ඇහැ කියන රූපයේ වැදිලා ඒකෙන් තමයි අරට යන්නේ. හැම වෙලෙම කන කියන රූපයේ වැදිලා තමයි සද්දේ හිතට යන්නේ. කෙලින්ම යන්න බෑ. ඕක නිසා මේවට කියනවා ඕලාරික හැප්පි මොකක් හරි ඒක හැප්පිලාම යන්න ඕනේ. හරියට කියනවා නම් අර දැන් ලංකාවේ අර දේශපාලනේ මොකක් හරි වැඩක් කරන්න කිව්වොත් එහෙම අඳුරන කෙනෙක් ඉන්න ඕනේ. එහෙමනේ ආයතනවල මොකක් හරි අඳුරන කෙනෙක් කෝ ගියා කර දීලා කෙලින්ම යන්න බෑ. කවුද අර මේ ඉන්න ආමතියා හරි කවුරුනි හම්බ වෙන කෙලින්ම යන්න බෑ. කොහේ හරි ගිහිල්ලා යාප්පු වෙලා එයාගේ ආධාරයෙන් එයාගේ මාර්ගයෙන් තමයි යන්න ඕනේ. ඒ වගේ මේ රූප මේ ඇවිල්ලා මේ කෙලින්ම හිතේ වදින්න බෑ. හිතින් දැනගන්න බෑ.
හැබැයි මේ ධර්මයේ සිවුමට හිතනකොට රසයි. කීයක් තියෙනවද? හරියට. හරියට. මෙන්න මේ විදිහ තමයි සිවුම් රූපය කියලා කියන්නේ. ඇයි ඇත්තට සිවුම් රූප කියලා කියන්නේ? මේකට සිවුම් රූප කියලා කියන්න හේතුව මේවා කෙලින්ම වෙන එක ආධාරයක් නැතුව කෙලින්ම හිතින්ම හිතා ගන්න තියෙන දේවල් තමයි සිවුම් කියලා කියන්නේ. අරවට අරව රූප අර රූප මේ ආධාරය හැම වෙලේම තව එකක ගැටිලා තමයි වැඩ කරන්නේ. මේවට ගැටෙන්න ඕනේ නැහැ. හිතින් දැනගන්න. කෙලීම හිත තමයි මේවා පේන්නේ. හිතත් සියුම් මේවත් සියුම්. මේවා ඇවිල්ලා රූපයන්ගේ තිබෙන ආකාරය. දැන් හිතලා බලන්න ඕනේ කාය විඥාති ගන්න බලන්න. කාය විඥාති මිනිසුන්ට පටලවෙන්න පුළුවන් කාය විඥාති. කාය විඥාති ගත්තම කාය විඤ්ඤාති මොකද්ද? කයින් කරන සිග්නල් එකක්. හොඳට බලන්න කයින් කරන සිග්නල් එක ඒක කවුරු හරි මෙහෙම අතවන්න. අතවෙනුවන් පස්සේ මොකද්ද ඔක තියෙන්නේ? එන්න කියලා කියන්නේ. මෙහෙම කරපු ගමම් ඒක වර්ණ රූපයෙන් මෙහෙම කරපුවාම අතේ පාට නේද පේන්නේ? ඔන්න අතේ පාට පේන්නේ. එතකොට මෙහෙම කරපුවාම ඇහැ ගිහිල්ලා අර අත දිහා බලලා ඒ වර්ණය ඔන්න දැන් එතකොට ඇවිල්ලා ඕලාරික රූප. හැබැයි ඒ ක්‍රියාව තුල අත මෙහෙම කරාට ඒ ක්‍රියාව තුල හංගපු මැසේජ් එකක් තියෙනවා. ඒක කාය විඤ්ඤාතිය. ඒක දැනගන්නේ හිතින්. ඇහෙන් බැලුවට අතහෙල්ලෙනවා අතවනනවා කියන එක ඇහැට පෙනුනට ඒකෙන් දෙන සිග්නල් එක මෙහෙට දැනෙන. අන්න ඒකට තමයි කාය විඤ්ඤාතිය කියලා කියන්නේ. දැන් දිනවනේ එතන පෙරංගාල ගන්න ඕනේ එකක් ෆිල්ටර් කරන්න ඕනේ එකක්. ඕලාරික රූපයකුත් තියෙනවා කාය විඤ්ඤාතිය කියන සියුම් රූපයකුත් තියෙනවා. ඒ කියන්නේ සංගමුණු ක්‍රියාව. සංගමුණු ක්‍රියාව. සංගමුණු ක්‍රියාව කියලා ගන්න තුව සංගවෙන්න යම්කිසි ධර්ම ස්වභාවයක්. සංගමුණු දෙයක් තියෙනවා. මැසේජ් එකක් තියෙනවනේ. ඒකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපි හිතුවන් පස්සේ මේ ඒ වායු ධාතුවක් නිස්පාදනය වෙනවා, ඒකින් යනවා බැදෙනවා. ඒ ඔයක එහෙම තියෙන එකක් තියෙනවා. විඤ්ඤාති කියලා කියන්නේ නෑ මේක තියෙන්නේ මේ ඔක තියෙන්නේ මෙහෙමයි. දැනුම් සම්භාරයක් තියෙනවා. ඒ දැනුම් සම්භාරය පටලැවෙනවා. ඒ කියන්නේ ක්‍රියා වශයෙන් තියෙන දේවල් තිබෙනවා, රූප වශයෙන් තිබෙන දේවල් තියෙනවා. රූපයන්ගේ උප්පත්ති මේ හේතු තියෙනවා. මේ රූප කියලා ගත්තන් පස්සේ දැන් මේ අභිධර්මයේ පොතක් තියෙනවා විභංග ප්‍රකරණය කියලා. ඔය විභංග ප්‍රකරණයේ තියෙන බෙදිල්ල බෙදෙනවා. ඒක එක විදිහකට නෙමෙයි බෙදන්නේ. දැන් අර නෝන කියන්නේ
මේකට සම්බන්ධ එකක් නෙවෙයි. ඒ අර විදර්ශනා කරනකොට අපි අර මේ අර රූප ක්‍රියාකාරීත්වයෙන් දැන් ඇඟ ක්‍රියාකාරීත්වයේ එනකොට තියෙනවනේ ඒ එකක් ඒ කියන්නේ. ඒක විදර්ශනා කරන්න යන්න පුළුවන්. හැබැයි ඒකට කාය විඤ්ඤාතියක් තියෙනවා. කාය විඤ්ඤාතියක් තියෙනවා. වචේ විඤ්ඤාති කතා කරනකොට තියෙනවා. මේකේ තියෙන්නේ ඉස්සර වෙලාම ඔය 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 රූප එහෙම තිබුණාට රූප එහෙම තිබුණාට මේ එක වර්ගීකරණයක් කරන්න ඕන. අජ්ජත් රූප, බහිද්ද රූප පටලවා ගන්න හොඳ නැහැ. ඕලාරික රූප, සූක්ෂම රූප පටලවා ගන්න හොඳ නැහැ. අතීත රූප, අනාගත රූප ඔයත් දා ගන්න හොඳ නැහැ. එහෙම වුණාට පස්සේ අපේට තීරුම් ගන්න තියෙන තීරුම් යන ගතිය එහෙම ගිහිල්ලා හිර වෙනවා. ඔය මම එකක් කියනකොට එකකටම ફોકસ කරන්නේ ඔනෝයේ කාරණ නිසා. අරකේ එහෙම තියෙනවා. ඒක විදර්ශනා කරනකොට තියෙනවා සහ අනිත් එක තමයි මේ ඒක විශේෂයෙන්ම තියෙන්නේ මේ අපේ ඇඟ චලනයේ වීමේදී ක්‍රියාත්මක කරනකොට හිතින් හිතනකොට අර ක්‍රියා ධාතුවක් එනවා ඒකෙන් නිස්පාදනය වෙනවා. දැන් මේක කියන්නේ මේ රූප 28ම අරගෙන කොට්ටාස දෙයකට බෙදනවා එකක් ඕලාරික කතාවක් කරනවා අනිත් එක සිවුම් කතාවක් කරනවා. ඇයි ඕලාරිකේ කියලා කියන්න හේතුව ඇයි සිවුම් කියලා කියන්න හේතුව කියන එක තමයි දැන් කියන්නේ. දැන් මේ මෙතන තියෙන ඇත්තටම බලන්න දැන් තව සරල ක්‍රමයක් කියලා දෙන්න. මේවට දැනුමක් තියෙනවද? නැහැ. මේ සිවුම් රූප වලට දැනුමකුත් නැහැ, දැනගන්නවත් බෑ. මේ ඕලාරිකේවට දැනගන්නවත් බෑ. මේවට දැනුමක් නැත්තම් මේවා ලෝකයේ තියෙනවාය කියලා දැනගන්නේ මොකෙන්ද? අපේ හිතින්. අපේ හිතින් දැනගන්නේ. අපේ හිතින් දැනගන්නකොට දැනීමේ ගතිය තියෙන්නේ මොකේද? මේවට දැනීමේ ශක්තියක් නැහැ. හැකියාවක් නැහැ. මේ දැනීම ගතිය තිබෙන්නා වූ දැනීමේ ගුණය තිබෙන දැනීමේ ලක්ෂණය තිබෙන හිතේ හිතින් මේව දැනගන්නකොට මේ දැනගන්න බැරි ගැති හරියක් දැනගන්නේ. එතකොට මේ හිතට මේක දැනගන්න යනකොට මේවා හිතේ තැවරෙන්න එපායි. ඒ හිතට අරමුණු වෙන්න එපායි. එහෙම නෙමෙයිද ගංගනෝ? මේ මේවා ගෑවෙන්න ඕන හිතේ. මේකක් දැනගන්න. මේවා හිතේ ගෑවෙනකොට ක්‍රම දෙකකට ගෑවෙන්නේ. ඕලාරික අරවා කෙලින්ම හිතට යන්න බෑ. අරවට ඒක නිසා තමයි කාගේ හරි පන්දමක් අල්ලගෙන යන්න ඕන ඉඳ තමයි වට කියන්නේ ඕලාරිකේ කියලා. කාගේ හරි පිහිටක් කාගේ හරි හේතු වෙලා යන්න ඕනේ. ඒක නිසා ඕලාරිකයි. මේවට එහෙම නෙමෙයි. කෙලීම ගිහිල්ලා යන්න පුළුවන් අර අර කාගේද මහත්යගේ සින්දුව වගේ. කරුණාරත්න අභිජේකර මහත්යා සින්දුවක් කියලා තියෙනවා මේ එන්න මද නලි. ගොස් පවසන්න දුක මගේ යන්නට හැකි ඒ කියන්නේ හුළඟට විතරයි පර්මිෂන් නැතුව යන්න පුළුවන්කම තියෙන්නේ නේද? අනිත් එක්කිනුට යන්න බෑ. බල්ලෙක් යව බල්ලගේ ටැග් එකක් දාලා ඌට යන්න බෑ. ගේටුව ගාව විතරයි පණිවිඩ කාර්යයක් කැරියොත් යන්න බෑ වහනවා නේ. කිසි කෙනෙකුට යන්න බෑ. පර්මිෂන් නැතුව යන්න පුළුවන් එකම එක්කෙනා කවුද? හුළඟ. මේ හිතපැත්තට පර්මිෂන් නැතුව යන්න පුළුවන් ඔය තියෙන කවුද? මේ ඉන්නේ මේ නසීවුන් රූප කරුණාරණ මහතාට මේ දිත්තේ වේවා. නෑ එහෙමනේ. දැන් අර අර කියනකොට බලන්න, හිතලා බලන්න. අර කියනකොට මේ හැම එකම යන්න. හරි ඕලාරිකයිනේ. ඕලාරිකයි. මේක හිතේ තැවරෙන්නම කිසි දෙයක් ඕනේ. හරි ලේසියි. අන්න ඒක නිසා තමයි කියන්නේ සියුම් කියලා. හුණගත් ඇවිල්ලා සියුම් පණිවිඩකාරී. සියුම් පණිවිඩකාරී. අනිත් එක මේ දැන් තමන්ගේ
තිබෙන්නා වූ සුවඳ අනිත් එක්කෙනෙකුට ලබා දීම සඳහා අපි මොකද කරන්නේ? සෙන්ට් එකක් ගහගෙන පවුඩර් ටිකක් දාගෙන ක්‍රීම් ටිකක් ගහගෙන ඒව නිකම් නිකන් අර මොනවාද මේ අයිස්ක්‍රීම් නෙවෙයි. අර මොකද්ද සුවඳ වාහනය වෙන ඒවනේ තියෙන්නේ. ඒවා ගාගෙන පිරිසක් ඇතුළ ළඟට යනකොට ක්‍රම දෙකක් තියෙනවා. හුළඟ නැත්තම් ඒ ෆේල්. යන්න විදිහක් නැහැ. ඒ ඉතින් මට විතරයි. එහෙම නැත්තම් අරිත එක්කිනේ ඇවිල්ලා මේ ඇඟේ ඉඹින්දුවා. ඒකත් දැනේ. හයියෙන් හුළඟ આવොත් එහෙම අර තියෙන සුවඳ ගහගෙන යනවා. එතකොටත් එයාට දැනෙන්නේ නැහැනේ. එහෙනම් මොකද්ද තියෙන්නේ? මන්ද නල යන්තම් හුළඟ තියෙනවා. එහෙම නෙවෙයිද? නිකන් අර ගහගෙන යන සුළු සුළඟෙකුත් එහෙම ඒක හරියන්නේ නැහැ. මන්ද නල මද සුළඟ තියෙන මද සුළඟට තමයි මේක ඉමීට අරගෙන ගිහිල්ලා යන්නේ. අර ලොකුම ගත්තෙත් නෑ කරුණාකර මහත්තය. ලොකුම හුළඟට නෙවෙයි අරන් තියෙන්නේ. මද නල. ඒක වගේ මේ යනකොට ඇත්ත වශයෙන්ම මෙහෙම ඒක මැසේජ් එකක් නේ. ඒ කියන්නේ මැසේජ් එකක්. මේ අපේ ගාව තිබෙන සුවඳ මම අහවල් කෙනා කියන එක අනිත් එක්කෙනාට දැනෙන්න මේ තියෙනවා සුවඳක්. ඔය බල්ලෝ ඉන්නව නේද? බල්ලෝ පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ ඔන්නෝ ඒ වාරණේ ඉන්න. ඒගොල්ලන්ට දැනෙනවා. ඉව. ඒකනේ. සම්පස ආපෝ ධාතුව මේ පැත්තට වැටලා තියෙන්නේ සියුම් රූප පැත්තට. ආපෝ ධාතුව මහත්තයා මේ සියුම්. ආපෝ ධාතුව කියන එක තේජෝ ධාතුව ගෙනව ආපෝ ධාතුව ග්‍රහණය වෙන්නේ ආපෝ ධාතුව කෙලිම හිතට ඒක ඒ තරම් සියුම්. ඒකට කියනවා නම් මම ඔබට අර ආයෙත් මම රොටි කතාවක් කිව්ව නේද? මෙහෙම තියෙනවා. වතුර තියෙනවනේ. වතුර ගලාගෙන යනවනේ. ගලාගෙන යන වතුර අපි දැනගන්නේ ඇහෙන්නේ. හැබැයි මහත්තයා ඒ වතුර නෙවෙයි අපි ඇහෙන් දැනගන්නේ. වතුර වල තියෙන පාටයි. අපි මෙහෙම වතුර තිබිච්ච වතුර පාට මෙතෙන්ට වුණා මෙතන තිබිච්ච පාට අතෙන්ට වුණා හින්දා ඒකේ අපි ක්‍රියාවක් දකිනවා. ඒකට කියනවා අපි ගලාගෙන යන ක්‍රියාව කියලා. හැබැයි අපි වතුර දිහා බලාගෙන හිටියට වතුර නෙමෙයි බලන්නේ. වතුර වල තිබෙනා වූ පාට මඩ පාට හරි මොන හරි පාටක් ගන්න. ඒක නිසා අපි ඒ බලන්නේ වර්ණ රූපය. හරිද? රූප වර්ණ කියලා. ඒ ඇහි. හැබැයි ආපෝ කියලා කියන්නේ ඒක නෙවෙයි. ආපෝ කියලා කියන්නේ ආබන්ධන ගතිය කියන එකයි. ආබන්ධනය කියලා කියන්නේ එකට එක්කාසු වෙන, එකට යුගල කරන, එකට ගලපන, එකට කනෙක් කරන ගතියට කියනවා ආපෝ ලක්ෂණය, ආපෝ ගුණය කියලා. ඒක පීන්නේ. දැන් මම මේක නිකන් අර gedare එදිනෙදා නිකන් අපි කරන අර පොඩි පොඩි වැඩ තියෙන්නේ ඒ වගේ කිව්වම පස්සේ මේක ටිකක් තේරෙන හින්දා මම ওই පුදුම ලාබාලම ඒක කියන්නේ. රොටි ගෑල් එකෙන් බණ තේරුම් ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද නේද? ඇත්තටම ඒ අතින් බැලුවම රොටි පූජනීයයි නේද? දැන් මේ අපේ අම්මලා පිටි අනනවනේ. පිටි ඇවිල්ලා පටවෙන්නේ. පටවේ කුඩනේ. ඒක ඇවිල්ලා මේ කුඩු වශයෙන් පිම්බම විසිරලා යනවා. දැන් මේ පටවි ගතිය අපි ඇහෙන් බලනකොට සුදු පාටයිනේ නේද? සුදු පාටයි. ඒකට වර්ණේනේ. ඊළඟට පිටි අල්ලනවා. ඒකට නිකන් හරි සොෆ්ට් ගතියක් තියෙනවා නේද? ඒකට කාය ප්‍රසාදේ පොට්ටබ්බේනේ. අතටනේ අහුවෙන්නේ. ඒකට දැන් චැනල් දෙකක් වැඩ කරා. පිටි වල සද්දයක් නැහැනේ. පිටි පොඩ්ඩක් මෙහෙම නාසයට ගත්තොත්නම් සුවඳක් දැනෙන. ඒකට නාසය වැඩ කරනවා. පිටි පොඩ්ඩක් කෑවොත් ඉතින් රස දැනෙවි. හැබැයි බැලුවම පස්සේ සුදු පාට අහුවෙනවා. අතට සොෆ්ට් එකක් හම්බෙනවා. දැන් මහත්තයා මෙහෙම අනන්න මේක කරන්න බෑනේ. රොටි සම්බන්ධ බෑනේ ඕකෙන්. ඒකින්ද අපි මොකද කරන්නේ?
ආපෝ ගන්නවා. ආපෝ වල තිබෙන වැඩේ තමයි ඕනෑම එකක් එකට කරන්න පුළුවන්. ගම් වගේ තමයි. ඒකින්ද ගන්නවා වතුර ටික මරකට දාන්න. අරද දාලා පොඩ්ඩක් කාල ගාම් පස්සේ අර විසිරිලා පැතිරිලා පිම්බිලා පලාතක්ම ඉරියක කවර් කරගෙන තිබිච්ච අර පිටි තියෙන්නේ. ඒ ටික අර වතුරෙන් කරන්නේ මොකද්ද? ඒකට ලං කරලා කිට්ටු කරලා හොඳට පදම් කරලා හොඳ ලස්සනට ගුලියට එනවා. එතකොට අර විසිරිලා තිබිච්ච පටවේ ටික ඔක්කොම පිටි පටවේ ටික ඔක්කොම එකට කනෙක් කරේ එකට ඇල්ලුවේ එකට ලස්සනට යුගලයට හොඳටම ගලපලා ගුලියට කරේ එකතු කරේ මොකද්ද? ආපෝ. අපි වතුර දැම්ම කියලා නේද ආපෝනේ. එතකොට අපි ඒක හිත එහෙම එකක් වුණා කියලා දැනගන්නේ මොකෙන්ද? ආපෝ වල ගුණය හිතේ. අන්න ඒක නිසා තමයි ඔක මේ වෙන්නේ. තේරුණාද? ස්වාමීන් වහන්සේ කියන්නේ ශරීරය වැගිරෙන බව දැනගන්නවා කියන්නේ ආපෝ ධාතුවද? වැගිරෙන බව තේරෙන්නේ. නෑ මම මේ මහත්තයර කිව්වේ ආපෝ වල තිබෙන ගුණය සහ ලක්ෂණය තේරුම් ගන්න විදිය හැම වෙලෙම තියෙන ආබන්ධන ගතිය. වැගිරෙනේ මෙහෙම ගුණ දෙකක් තිබෙනවා. ගුණ දෙකක් තිබෙන එකක් තමයි වැගිරෙන ලක්ෂණය, අනිත් එක තමයි ආබන්ධන ගතිය. ඒකේ ප්‍රකට එක තමයි ඒකේ මූලික එක තමයි ආබන්ධන ගතිය. ආබන්ධනය කියලා කියන්නේ එකට එක්කාසු කරනවා. දැන් ඔය දැන් මේ මෙහෙම එකකුත් තියෙනවා. ඇත්තටම රූපවල තිබෙනා වූ ගුණාංගයෝ ගැඹුරාන්තයෙන් සලකා ගැනීම කරන්න පුළුවන් කියලා කියන්නේ විදර්ශනාවට හරි ලේසියි කියලා. හරිම ලේසියි. නිකන් ටස් දාලා ගහගන්න පුළුවන්. ඒක නිසා මේ හිතල බලන්න මෙන්න. මේක පටවි. මේක තේජු. මේක වායු. උදාහරණයක් අහ. මේ තුන්දර වෙන වෙනම ඉන්නවා. පටවි වෙනයි, තේජෝ වෙනයි, වායු වෙනයි. මේ තුන්දෙනාට වෙනම ඉන්නත් බෑ, වෙනම දැන් ඉන්නවා කියලා හිතා ගන්න. හැබැයි මේ තුන්දෙනාව වෙන්වෙන්ට නොදී කැඩින්න එපා. සමගි සම්පන්න වෙන්න අපි මොකටද වෙන් වෙන්නේ? අපි මේකටද අපි ඉන්නු එක යුනිට් එකේ, අපි ඉන්නු එකට සහෝදරත්වයෙන් කියලා මේ තුන් දෙනාව එකතු කරන්නේ කවුද? ආපෝ. ආපෝ වල වැඩේ තමයි, ආපෝ වල වැඩේ තමයි මේවා ඔක්කොම එකතු කරලා තියන්නේ. ඒ නිසා ආපෝ කරන්නේ මොකද්ද? කනෙක්ට් කරේ, කනෙක්ට් කරේ. ආපෝ වල වැඩ තියෙන්නේ බලන්න. එයාම ගිහිල්ලා කෙනෙක් කරනවා කියලා හැමක් නැහැනේ. මම පත් කරනවා කියලා කිව්වන් කියන්න පුළුවන්. මම කරනවා කියලා කියන්න බැහැ නේද? ඒ වගේ මේ එයාගේ වැඩේ තමයි මේ තුන් දෙනාව එක්කාසු කරලා තියාගන්නේ. ඒක තමයි ක්‍රියා. සම්මර්ෂණය කියන එක තව කියන්නේ. තව කියන්නේ. ඒ කියන්නේ මේ රූප තියෙනවා නේද? මේ රූපයන්ගේ හැටි එනවා ගුලි වෙනවා. පටවියාපෝ තේජෝ වායෝ හතර දෙනාම ආවා. එහෙම ගුලි වුණා නැතිලා ගියා. නැති වෙනකොට එක්කෙනෙක් නැතිලා ගිහිල්ලා අනිත් තුන් දෙනා එකතු වෙලා අනිත් එක්කෙනා හොයනෝ ඔය කතා නැහැ. ඒක එහෙම නැතිලා. නැති වෙනකොට නැති වෙන්නේ හතර දෙනාම. ඇති වෙනකොට ඇති වෙන්නේ හතර දෙනා. මේ විශ්වයේ පටවී ධාතු හැදේ, පටවී ආපෝ තේජෝ වායෝ ධාතු group එකට හැදෙනවා නැති වෙනවා. හැදෙනවා නැති වෙනවා. හැදෙනවා නැති වෙනවා. ඔය ක්‍රියාවලිය තමයි මේ මුළු විශ්වයේම ළඟ දුර වශයෙන් තියෙන්නේ. ඊට පස්සේ අපේ ඇඟ අස්ස ගත්තාන් පස්සේ මේ ශරීරය ඇතුලේ තියෙන මේක පාට් එකක් නෙමෙයි යුනිවර්ස් එකේ. ඉතින් අපි නිකන් බරව කරලා තිනවා අම්මාලාගෙන් තාත්තලාගෙන් පොඩ්ඩක් ඉතින් ඒගොල්ලන්ගේ ආධාරියත් ඇතුව. ඉතින් මේක ඊට පස්සේ ඇවිල්ලා ඉතින් ඊට පස්සේ පිටින් ඉපදින දවසේ ඉඳලාම කීරි වලින් හැදුනා. ඊට පස්සේ ওই පොඩි පොඩි පාන් කෑලි අරව මේවා වට්ටක්ක වලින් පටන් ගත්තේ ජොබ් එක. වට්ටක්ක ගන්නේ නේදුන්නේ. ඉතින් ওই වගේම පටන් ගත්තක තව ඇදගෙන 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 යන්න ඉතින් මේ විශ්වයෙන් ගන්නේ හෙලවලු හැමරෙම. මේව ඇවිල්ලා මේ රූප සෙට් එකම ඇවිල්ලා මේ විශ්වයෙන් ගත්ත එකක් නේ දැන්. මේක ඇවිල්ලා යනකොට අපි යනකොට කෙලින්ම අර මොකද්ද මේ බාර දීලා යන්න ඕන මල් කෝච්චියේ මල් කාර්යයන් ඩාරි මොකක් හරි ඒවට මේ ගත්තනම් යනකොට දීලා යන්න ඕන
අර ලයිබ්‍රරියෙන් බරව කරපු පොත්වල. ඉතින් එහෙම යනකොට මේක ඊසිය පාට මේක ඇතුලේ සිද්ධ වෙන්නේ මොකද්ද? එකතු වෙනවා, දිග හැරෙනවා. ඇති වෙනවා, නැති වෙනවා. ලඝුතා නේ. දැන් මේ ඔය කළු පාටින් මේක තියෙනවා නේද? මේ මේක නිකන් උස්සන්න බලන්න. හිමීට උස්සන්න හිමීට හිමීට. හිමීට උස්සන්න හෝ හිමීට. හොඳයි. හරි. අර එහා පැත්තේ තියෙනවා නේද අර ඕකත් හිමීට උස්සන්න ඕන. නෑ ඕක නෑ අර උඩින් තියෙන ඔය කළු පාට ආනේ හිමීට උස්සන්න බලන්න. ඒ වෙනද මොකද්ද? ඉතින් ඒකත් පට ව්‍යාපෝ තේජෝමයි වර්ග පට ව්‍යාපෝ තේජෝමයි. ඉතින් ඒක තමයි ලහුතයි කියන්නේ. උපචය කියලා කියන්නේ ඒක ඇවිල්ලා ලක්ෂණ මේ අවසානයේ තියෙන ලක්ෂණ රූප හතරක්. ඒ කියන්නේ දැන් අපි අපිට නොපෙනුනාට මේ රූපවල තිබෙනවා ඉස්සෙල්ලාම හැදෙන්න පටන් ගන්නවා. ඩිංගක් හැදීගෙන යනවා, විනාශ වෙනවා, විනාශ වෙලා ඉවරයි. ඒකින්ද පළවෙනි ස්ටාර්ට් එකටම කියන්නේ උපචය කියලා. මේ රූපවල තියෙන එහෙමයි. දැන් අපි හිතමු අපි හිතමු පාන් හදනවානේ. පාන් හදනකොට පාන් එක ඉස්සෙල්ලාම හැදුනා. ඊට පස්සේ පාන් එක හැදීගෙන යනවා, නරක් වෙන්න පටන් ගත්තා. එහෙම නරක් වෙලා පල් වෙලා විනාශ වෙලා ගිහිල්ලා දියලා යනවා. ඔන්න ඔය විදිහට තමයි හතර ආකාරයක් තියෙනවා. මේවා දැනගන්නවා කියලා කියන්නේ බොරු නෑ. මේවා දැනගන්නවා කියලා කියන්නේ විපස්සනාවට ලේසි, සම්මර්ධනයට ලේසි. පුළුවන් පුළුවන්. ඔය බිත්ති අල්ලන්න බලන්න. මේ යන්ත මෙහෙම අල්ලන්න. හරි. ඕමම මේ බිම අල්ලන්න උඩින් මත් පිට යන්න. එහෙද මොකද? මේ කිසි උඹා. ඕක තමයි මේ කියන්නේ. බුදුසා කියන්නේ. ඔය ලක්ෂණ තියෙනවා වගේ. ඉතින් අපි පොතෙන්ම නෙමෙයි බලන්න ඕක. මේ පොඩ්ඩක් අතවද කරලා බලන්න. ඔය තියෙන ඒවා ඔය කියන ලව් මුදු ඕක තමයි මේ තියෙන්නේ. දිරාපත් වෙනවා. දිරාව. ඔව්. ඔව්. එතකොට මේ හැදීම ඒක සම්පූර්ණ හා කියන්න බෑ. ඒකෙන් බැරි මෙහෙම තියෙනවා. අපි දිරාපත් වෙනවා කියලා කියනකොට හොඳ මෙහෙම තියෙනවා. අපිට අපේ ශරීරය අපි හිතමු මෙහෙම අලුත් විද්‍යාවත් එක්ක පොඩ්ඩක් යම් බලන්න. සෙල්ස් තියෙනවානේ. සෙල්ස් අපිට සෙල්ස් වල බිලියනයක් ඕනේ කියමුකෝ. හොඳට ලස්සනට ජම්ප් කරලා හොඳට නිරෝගී වැඩ කරන්න බිලියනයක් ඕනේ. බිලියනක් කියලා කියන්නේ මිලියන කීයද? 100ද 1000ද? 1000. 1000නේ. මිලියන 1000ක් බිලියන එකක්. එතකොට මේ දැන් එතකොට බිලියනයක් ඕනේ. දැන් වයසට යනකොට වෙන්නේ මොකද්ද? බිලියනයක් ඕන එකේ දැන් 1000ක් නේ, දැන් මිලියන 1000ක් නේ. බිලියනය කියලා කියන්නේ ඒකෙන් මිලියන 1000න් 100ක් විතර අඩු වෙනවා. තව තියෙන්නේ මිලියන 900යි. 100ක් අඩු වෙනවා. එතකොට පර්ෆෙක්ට්ම නැහැ. සෙල්ස් දැන් තියෙන්නේ මිලියන 900යි. තව ටිකක් යනකොට තවත් මිලියන 100ක් විතර බයි. දැන් තියෙන මිලියන 800යි. එතකොට දැන් මේ අර මිලියන් බිලියනකින් කරන්න තියෙන වැලඩි කරන්න වෙන මොකෙන්ද? 800. මිලියන 800කින්. ඉතින් අමාරුයි. අර සමහර ඒවා සමහර සෙල්ස් නැති වුණාට පස්සේ ආය හදලා දෙන හැදෙන්නේ නැහැ ඒවා. එක්තරා කාලයකදී හැදෙන්නේ නැහැ. තරුණ කාලයේදී මල්ටිපල් වෙනවා. වයසට යනකොට මල්ටිපල් වෙන්නේ නැහැ. ඒකේ වල රිඩක්ෂන් එකක් වෙනවා. ඒ රූප කලාපනේ. ඔව්. ඒවා අඩු වෙන. ඔව්. එහෙමයි. රූප කලාප අඩු වෙනවා. ඒ වගේ හැම රැලි වෙන්නේ නැත්. ඔව්. ඔව්. හොඳට දැන් මෙහෙමනේ.
හිතලා බලන්න අපි මේ බැලුන් එකකට පිලි බැලුන් එකකට පිම්මම ලස්සනට තෙල් පාටට ඕක තියෙනවා නිකන් ඇදිලා එහෙම තියෙනවානේ ඒ තියෙන්නේ ඇතුලේ හුලන්නේ නේද ඒ හුලන් ටික ගියාන් පස්සේ මොකද වෙන්නේ හැකිලලා යනවානේ මේකෙත් ඇත්ත වශයෙන්ම සෙල් සරුවම තිබෙනේ ප්‍රමාණයට නැහැ ප්‍රමාණයට නැතුණන් පස්සේ එහෙම මේ ඇදුගුද වෙලා යනවා දැන් ඔය අපි හිතමු වයසට යනකොට රූප ආඩු වෙලා නැගිට ගන්න බෑනේ අනිත් අය ජග් ගන්න ඉපයි උස්සන්න ඕනේ පුටුවක් දෙන්න ඕනේ හැරමිටක් දෙන්න ඕනේ ඒකේ තියෙන්නේ ලහුතා කියලා කියන්නේ ඒ රූපවල තිබෙනා වූ ලක්ෂණ ගුණයක් ලක්ෂණයක් හොඳයි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි දැන් 10:45 सारी दुपत्ति दुपत्ति